හතරවෙනි පාඩම යුනිට් 4 වල තවත් එක් කොටසකට මේකේ මෙහෙමයි දැන් මේකේ හොඳට ඔයගොල්ලෝ බලන්න ඕනේ අර මේකේ තව වීඩියෝ එකක් තියෙනවා හරි මේ ශාක ජීවන චක්‍ර එහෙනම් අපි මේක කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ශාක ජීවන චක්‍ර වලට හැඳින්වීමක් සහ ඔගනාටුම් වල ජීවන චක්‍රය සහ සීකර්ස් හරි කියන ශාක දෙකේම ජීවන චක්‍ර අපි සර්ව සම්පූර්ණව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා ඒකේ ඉතුරු පාට් එක විදිහට තමයි මේ වීඩියෝ එක අපි සැලසුම් කරගත්තේ නෙප්‍රොලොජිස් හරි ශාක වල ඉන්නවනේ කට්ටිය හරි අපි අර විද්‍යාත්මක පාඩමේ කතා කරලා තියෙනවා මේ වෙද්දි බ්‍රයෝෆයිටා ටෙරෝෆයිටා ලයිකෝෆයිටා සයිකෝටෝෆයිටා කොනිෆෙරෝෆයිටා වගේ කියලා වංශ ගන්නවා ඒ අටතේ තියෙන උදාහරණ ජීවීන්ගේ කීප දෙනෙක්ගේ තමයි අපි මේ ජීවන චක්‍ර කතා කරන්න මෙතනදී එනවා නෙප්‍රොලොජිස් සෙලජිනෙල්ලා සහ එන්තෝපයිටා කියන ශාක තුනේ ජීවන චක්‍ර මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි දැන් මුලින්ම යටතේ නෙප්‍රොලොපිස් කියන ශාකය මේක මීවන ඒ කියන්නේ පරණාංග කියලා ඔයගොල්ලෝ හඳුන්වන්නේ ඒ කියන්නේ මේක අයිති වෙන ගෲප් එක තමයි පංශය තමයි ටෙරෝෆයිටා ටෙරෝෆයිටා වලට අයිති වෙන මීවන කට්ටියගේ එක්තරා සමාජිකයෙක් වන නෙප්‍රොලොපිස් හරි ඒ කියන්නේ ටෙරෝෆයිටා කියන්නේ යාගේ විශාල විවිධත්වයක් තියෙන කාණ්ඩයක්. ඒක එක්කෙනෙක් තමයි අපි දර්ශී උදාහරණයක් විදිහට කතා කරන්නේ. හරි. හොඳයි. දැන් ටෙරෝෆයිටා ගත්තයින් පස්සේ අපි ජීවන චක්‍ර ගැන දැන් මේක මුලින්ම බලන්න එපා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ජීවන චක්‍ර වලට හැඳින්වීමේ වීඩියෝ එක බලලා ඉන්න. හරි. ඒක තමයි මම විස්තර කරන්නේ ඔක්කොම. හරි. අර කොටස් එක එක වචන තියෙනවා. මේවා ඒක විස්තර කරන්නේ නැහැ. කෙලින්ම කියාගෙන යනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඕනෙම ශාකයක් ගත්තම ප්‍රධාන වශයෙන් එයාට තියෙනවා ජීවන චක්‍රය. ඒ කියන්නේ එයා පවතින්නේ කොහොමද ස්වභාවය තුළ කියන එක. හරි. එතන මෙතෙන්දී අපි කියනවා ප්‍රධාන වශයෙන් මෙයාගේ බීජාණු ශාකය තමයි ප්‍රමුඛ වෙන්නේ කියලා. එතන පොගනාටුම් වල අපි දැක්කා එයාගේ ජීවන චක්‍රය ගැන බලනකොට එයාගේ ජන්මාණු ශාක තමයි ප්‍රමුඛ උනේ. පොගනාටුම් වලින් ඒ කියන්නේ බ්‍රයෝෆයිටා වලින් පස්සේ ටෙරෝෆයිටා වලට වගේ එනකොට එයාගේ પરම්පරාව ප්‍රමුඛ ශාක પરම්පරාව වෙන්නේ බීජාණු ශාකය. जन्मानुशाखियाँ जन्मानुशाखियाँ प्रश्न दवासक කරුණාවට අදාළව හරි මෙහෙම අපි ගැලීම් සටහනක් මේකේ අදිනවා හරි බීජාණු ශාකයේ මොනවද හැදෙන්නේ ඒව හැදිලා ඒව මොනවද එහෙම අවසානයේ චක්‍රයක් නම් මෙතෙන්ට එන්න එපා යාපව නේද ඒ කියන්නේ බීජාණු ශාකයක් හැදෙන්න ඕන එහෙනම් ඒ දක්වා තියෙන පියවර ටික අපි මතක තියාගන්න ඕන එක්තරා විදිහකට ඊට පස්සේ ඕගලන්ට මේක විස්තර කරගන්න ඕන තමයි වෙන්නේ බීජාණු ශාකය ගත්තයින් පස්සේ බීජාණු ශාකය අපි කියනවා මෙයා මුල කඳ පත්‍ර කොහොමද මුල කඳ පත්‍ර ලෙස හොඳ විභේදනයක් මෙයාගේ පෙන්වුම් කරනවා හරි මුල් තියෙනවා කඳ තියෙනවා පත්‍ර තියෙනවා එතන මුල ගැන ගත්තාම මුල් පද්ධතිය විදිහට තියෙන්නේ කඳට සවි වෙච්ච තන්තු මූල පද්ධතියක් හරි තන්තු මූල පද්ධතිය තමයි තියෙන්නේ ඊට පස්සේ කඳ ගත්තයි පස්සේ කඳ බූගත රයිසෝමයක් පද කියන්නේ කඳ බූගත රයිසෝමයක් ඒ කියන්නේ මේක අර අලිංගික ප්‍රජනන ව්‍යුහයක් විදිහට අපිට දක්වන්න පුළුවන් ශාකවල තියෙන රයිසෝමේ කඳ කියලා. ඔය මේ ඉඟුරු වල එහෙම තියෙන්නේ. අර ස්කන්ධා කඳ රයිසෝමේ එහෙම කියලා. හරි බල්බ. ඒ කියන්නේ මේ කඳේම පුළුවන් නව ශාකයක් පණ දෙන්න. නව ශාකයකට පණ දෙන්න. හරි. එයාගේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය වෙන විදියක්. හරි. ශාකවල අලිංගික ප්‍රජනනයට අදාළව මේ වගේ මේ ට්‍රයිසෝමේ කන්දකින් පුළුවන් අපිට නව ශාකයක් ලබා ගන්න. ඒතර මෙයාගේ ඒ වගේ ඒ ආකාර ව්‍යුහයක් තමයි මෙයාගේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒතර කන්ද බුගත රයිසෝමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මගින් ඒකේ කෙලවර වල වලින් අපිට පුළුවන් පත්‍ර ලබා ගන්න. පත්‍ර ඇති වෙනවා. පත්‍රයට පත්‍රයේ දිහාවට අපි ආපුවම පත්‍රයේ කොයි වගේද? සංයුක්ත පත්‍ර තියෙනවා. හරි. ඒ කියන්නේ අර නිකන් තියෙන මෙහෙම කොළයක් නෙමෙයි. නේ? සංයුක්ත පත්‍රයක්. කියන්නේ පත්‍රිකා මේකට අපිට පත්‍රය කියන්න පුළුවන් නම් මේ එක මෙන්න මේක පත්‍රිකාවක් කියන්න පුළුවන් හරි මේ පත්‍රිකාවලින් සම්බන්ධිත සංයුක්ත පත්‍ර තියෙනවා මේවා කොළපාටයි කියන්නේ ප්‍රභාස ඔෆ්ලේෂි
සහ මේවා තියෙනවා උච්චාරණ හරි මොනවා තියෙන පත්‍ර වල තියෙනවා උච්චාරණ එමගින් බීජාණුශාකයේ පත්‍රිකාවල උච්චාරණ තියෙනවා ඒවත් එමගින් යාළගේ ජල වාෂ්පන ජලය සංරක්ෂණය වීමට දායක වෙනවා ඊට අමතරව පූටිකා තියෙනවා මෙන්න මේ ලක්ෂණ අපි බීජාණුශාකයට අදාළව දැනගන්න ඕනේ ඊට පස්සේ මේ මොකද්ද මේ කොම්බෝ අපෝයි තියෙන්නේ සතෙක්ද නැහැ එයාගේ ලපටි පත්‍රය ලපටි පත්‍ර එනකොට අපි කියනවා මේ මෙන්න මේ නම කුණ්ඩලාකාර පාප්‍රාප්‍රත්‍තණය කියලා කුණ්ඩලාකාර ප්‍රාප්‍රත්‍තණයක් පෙන්නනවා ඒ කියන්නේ මෙයාගෙන් ලපටියේ මුලින්ම ඇති වෙන පත්‍රය මෙන්න මේ විදිහට නැමිලා හරි වක්‍ර වෙලා තමයි තියෙන ගොළුබෙල්ලෙක් වගේ ඒතර ඒකට හේතුව මොකද්ද ලපටි පත්‍රයේ දිගැරුණොත් ඒක පාට එයාගේ මෙන්න මේ කියන ඒවා උච්චාරණ හරි ඒ වගේ අර අනුවර්තන යගේ නැහැ හරි ඒ වගේ ආලෝකයෙන් බේරෙන්න ඊළඟ ව්‍යාධි ජනකයෙන් ඉන්න වගේ හානි වෙන්න පුළුවන් ඒව ඔක්කොම වලකිනවා මෙයා යම් තාක් දුරකට පරිණත වෙනකම් මේ විදිහට ඇකිලිලා තිබුණා එයා පරිණත වෙලා උච්චාරණයක් හදාගෙන ඒ කොටස් ටික ආවෙන් පස්සේ මෙයා දිගැලෙනවා ඒතර ඔය කරුණ ටික තමයි බීජාණුශාකයට අදාළව කියන්න තියෙන්නේ හරි එතකොට ස්වාධීන ශාකයක් මේක ඒ ප්‍රබසෝෂේෂීනේ සංකීර්ණ වේ සංවිධානයක් තියෙනවා දේහයේ මුල කඳ පත්‍ර කියලා වෙන් වෙලා තියෙනවා උච්චාරණ තියෙනවා පෝටිකා තියෙනවා ආපහු සනාල පටක මෙයාගේ සනාල පටක තියෙනවා ඒකට හේතුව අපි ඒක විශේෂයෙන් කියන්නේ අපි කලින් කතා කරපු බ්‍රයෝෆයිටා වල සනාල පටක කියලා જાතියක් තිබුණේ නැහැ එයාල නිකන් දේහාරා විසරණයෙන් ආශෘතියෙන් තමයි එයාලේ පරිවහණය කරගත්තේ මෙයාලගේ එහෙම නෙමෙයි සනාල පටක ශෛලම ෆ්ලෝයම හොඳින් විකසන වෙලා තියෙනවා හරි ඒත් ඔන්නෝයි කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් බීජාණු ශාකයට අදාළව දැනගන්න අවශ්‍ය වෙනවා හරි බීජාණු ශාකයේ ලක්ෂණනේ අපි මේ කියුවේ මේ ජීවන චක්‍රය නෙමෙයි මේ කතා කරේ හරි මේ කියුවේ බීජාණු ශාකයේ ජීවන චක්‍රයේ එක්තරා අවධියක තියෙනා වූ ලක්ෂණ ටිකක් පොදයා ගැන ටිකක් වැඩිපුර දැනගන්න ඕන නිසා හරි යනවා ඊට පස්සේ අපි කතා කරමු මොනවද කොහොමද ජීවන චක්‍රය ඉස්සරහට යන්නේ කියලා හරි මේ ටික දැන් ඔයගොල්ලෝ පොයින්ට් කරගෙන මතක තියාගන්න ඒ ලක්ෂණ ටික හරි දැන් බීජාණු ශාකයේ පරිණත වෙනකොට මෙයාගේ හරිද බීජාණු ශාකයේ පරිණත වෙනකොට මෙන්න මේ පත්‍රිකා වල යටිපැත්තේ ඇති වෙනවා බීජාණු දානි මම පත්‍රිකාව මම ඇන්දොත් මේ පත්‍රිකාවේ යටිපැත්තේ ඇති වෙනවා බීජාණු දානි එකක් නෙමෙයි ඇති වෙන්නේ බීජාණු දානි ගොනු විදිහට කීපයක් ඇති වෙනවා හරි පත්‍රය මෙහෙම හරවලා බැලුවොත් නෙප්‍රොලොපිස් කියන අපිට මෙන්න මේ විදිහට දකින්න පුළුවන් නිකන් තිත් තිත් වගේ කළු පාට හරි ගොම දකින්න පුළුවන් වෙනවා හරි මේ පත්‍රිකාව කරගෙන බැලුවොත් සමහර කට්ටියගේ මේක මේ ධාරි දිගේ එහෙමත් ඇති වෙනවා සමහර මීවන වර්ගයේම ඕගොල්ලෝ බලනකොට මෙන්න මෙහෙම ධාරි දිගේ තමයි එයාලගේ බීජාණුදානි ගොනු ඇති වෙනවා කෙසේ හෝ මෙහෙම බීජාණුදානි ගොනුවක් ඇති වෙනවා මේ බීජාණුදානි ගොනු මෙන්න මේ විදිහට ආවරණ වෙලා තියෙනවා යම් කිසි ව්‍යුහයක මෙම බීජාණුදානි ගොනුව අපි කිව්වා මෙම ආවරණය වෙච්ච ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි කියනවා මොකක්ද? කසුව, කසුව කියලා හරි. නම් කසුවකින් මේවා ආවරණය වෙලා තියෙනවා. ඒකෙන් එයාලා වියලීමෙන් ආරක්ෂා වෙනවා. හරි? ආරක්ෂා වීමට තමයි කසුව කියලා ව්‍යුහයක් තියෙන්නේ. එයාලා ওই විදිහට බීජාණුදානි ඇති වෙනවා. ඒ බීජාණුදානි වල බීජාණුදානි තුල හරි? බීජාණුදානි බිත්තියේ ඌණණය සිද්ධ වෙනවා ප්‍රතිසිද්ධ වෙන්නේ ඌණණය ඌණණය සිද්ධ වෙලා හැදෙනවා මොනවද බීජාණුදානියෙන් හැදෙන්නේ බීජාණු නම් බීජාණු අට ගන්නවා මෙයලකින් හැදෙන බීජාණු කොයි වගේද බීජාණු අපි කියනවා සම බීජාණු කියලා හරි ඒ කියන්නේ රූපයෙන් සමානයි හරි කියලා රූපය ගත්තම සමාන ව්‍යුහයක් එක තරමේ බීජාණු විශාල ප්‍රමාණයක් මේ බීජාණු දානි තුල ඇති වෙනවා. ତର ପରିଣତ වෙලා හරි. මෙහෙම බීජාණු දානි ඊට පස්සේ ପରିଣତ වෙනවා හරි. බීජාණු ඇතුළෙන් පස්සේ ඊට පස්සේ බීජාණු ପରିଣତ වෙලා මෙන්න මේ ව්‍යුහයේ ඇකිලීමට ලක් වෙනවා. ඇකිලීමට ලක් වෙලා එයා ගැලවිලා යනවා. ඊට පස්සේ බීජාණු දානි මොකද වෙන්නේ? වියලි පරිසර තත්ත්වවලදී විශේෂයෙන්ම මේ ඔප්පු පුරලා බීජාණු නිදාස් වෙනවා. මොනවද මේ? ඇදෙනවා ඇදිර පරිණත වෙන පස්සේ අර වගේ ක්‍රියාවලියක් වෙලා බීජාණු බාහිරට නිදාස් වෙනවා
ඊට පස්සේ ඒවා සුදුසු උපස්තරයක ප්‍රරෝහණය වෙලා මොන වෙලාද ප්‍රරෝහණය වෙලා ඇදෙනවා ජන්මානුශාසන නැහැ දුන මොකේද නෙක්‍රොපිස් වල ජන්මානුශාසකය බීජාණු ප්‍රරෝහණය වෙනවා මේ ඇදෙන ජන්මානුශාසකය මෙන්න මේ වගේ ව්‍යුහයක් දක්වනවා මේ වගේ ව්‍යුහයක් දක්වනවා මේකට අපි කියනවා හෘදයාකාර ස්වභාවයක් කියලා හරි හෘදයාකාර පේනවා නිකන් හෘදයක් වගේ නේද මේ වඳින්නේ ඔයගොල්ලෝ මේ වගේ එකක් වගේ නේද හෘදයාකාර ප්‍රාප්තලසක් කියලා හරි ඒ කියනවා මේක කොළපාටයි හරි ගොඩක් පොඩි අන්වීක්ෂීය නැහැ පීවයට දකින්න පුළුවන් හරි නම ප්‍රභා සංශ්ලේෂී ව්‍යුහයක් ගොඩක් කුඩයි ශීන වෙලා තියෙන හරි මේ අතරම ප්‍රමුඛ නැහැ අර වගේ ලක්ෂණ ගොඩක් අඩු වියට හරි ඔය උච්චාරණ මේ වගේ මේ වියලීමේන ලක්ෂණ මේ වගේ ලක්ෂණ ගොඩක් වෙලාවට මෙයාට දරන්නේ නැහැ මේ පැත්තේ මොනවද තියෙන්නේ මූලාභ ඒ මුල් නැහැ මූලාභ තියෙනවා මූලාභ වලින් පසට සවි වෙලා තියෙනවා මේ ජන්මානුශාසන දෙයාකාර ප්‍රාප්තලස මේ ජන්මානුශාසකේ යටිපැත්තේ හරි යටිපැත්තේ එනම් යටිපැත්ත අරවලන්දු මම මෙහෙම අඳිනවා එතකොට මේ වගේ තියෙනවා මේකේ යටිපැත්තේ මෙහෙම අපිට මූලාභ දකින්න පුළුවන් මේ මූලාභ අතර හට ගන්නවා අණ්ඩානුදානි සහ ශුක්‍රාණුදානි දෙකම හටගන්නේ එකම ජන්මානුශාසකය. ඒතර එක දැන් කලින් ජීවන චක්‍ර හොඳට මලක් බලපු කෙනෙක්ට නම් මේ විදිහේ අවස්ථාවකට අපිට කියන නමක් තියෙනවා. يعني ශුක්‍රාණුදානි අණ්ඩානුදානි දෙකම එකම ජන්මානුශාසකයක හටගන්නවා නම් ඒ වගේ ජන්මානුශාසකයක් මොන වගේ කියලාද අපි කියන්නේ? ඒක ගෘහී ජන්මානුශාසකය. ජන්මානුශාසකයේ ඒක ගෘහී එක ගෘහයයි තියෙන්නේ. එක ගෘහයේ අණ්ඩානුදාන ශුක්‍රාණුදාන දෙකම පවතී. ඒ අනුව ජන්මානුශාසකයේ අණ්ඩානුදානි ශුක්‍රාණුදානි කියලා අපිට මෙතනින් වෙන් කරගන්න වෙනවා. जीवन चक्रेतनी එතනින් පස්සේ එන්මනේ ප්‍රරෝහණය වෙන්නේ ජන්මානුශාසකයත් එන් එයාගේ අණ්ඩානුදානිත් එන් ඒ නිසා එයාගේ අණ්ඩසයිලත් එන් ශුක්‍රාණුදානිත් එන් ඒ නිසා එයාගෙන් හට ගන්නවා ශුක්‍රාණු ඒවා කෂිකාදරයි ඒ කියන්නේ ශුක්‍රාණු මෙහෙම ශුක්‍රාණු හට ගන්න යත් ද්වි කෂිකීය චල ශුක්‍රාණු හරි චලනය වෙන්න පුළුවන් යන්න පුළුවන් ඒ වගේ ශුක්‍රාණු තමයි හටගන්නේ. එහෙම හට ගන්නකොට අපිට කලින්ම පුරෝගතනය කරන්න පුළුවන් මේ කට්ටියට මොකක් ඕනේද? සංසේචනය වෙන්න නම් නිකම් බෑ ජලය අවශ්‍යයි. එහෙනම් බාහිර ජලයේ මත රඳා පවතිනවා මේගොල්ලන්ගේ සංසේචනය. එහෙනම් බාහිර ජලයේ තියෙන අවස්ථාවක මේව පරිණතුණයෙන් පස්සේ හැදිලා තියෙන ඒවා ශුක්‍රාණු ධාන වලින් ඒවා නිදාස් කරනවා මොනවද? අශිකාදර ශුක්‍රාණු ජලයට. එහෙනම් එයා ජලයත් එක්ක ගිහිල්ලා අණ්ඩසෛලය සංසේචනය කරනවා කොහේ තියෙනද අණ්ඩානුදානි තුල තියෙන අණ්ඩානුදාන වලින් අණ්ඩසෛලය නිදාස් වෙන්නේ නැහැ ඒව අණ්ඩානුදාන තුල තියෙනවා ශුක්‍රාණු තමයි ඇවිල්ලා අණ්ඩසෛල සංසේචනය කරන්නේ එයානෝ මෙතනදී සංසේචන වෙලා හැදෙනවා යුක්තාණුව ඒක දෙකයි එන් වෙනවා එයි මෙයා එන් එකතු වුණානේ ඒක දෙකයි එන් වෙනවා මෙතෙන්ට ඕගොල්ලෝ දාන්න ඕනේ සංසේචනය ඊට පස්සේ මේ යුක්ත අණු කලලය බවට පත් වෙනවා මේක තාම සිද්ධ වෙන්නේ ජන්මානුශාසකයේ තුල ප්‍රාග්තල සිව්හෙ තුල ප්‍රයා ප්‍රභා සංශ්ලේෂී ස්වාධීන ව්‍යුහයක් නේ ඒතර එයා මත යැපෙනවා හරි යුක්ත අණු එයා මත යැපෙනවා කලලයත් එයා මත යැපෙනවා ඊට පස්සේ ඒකෙන් හට ගන්නවා බීජානුශාසකයේ ප්‍රභා සංශ්ලේෂී හැකියාව ගත්තයින් පස්සේ අරගේ පෝෂණය අවශ්‍ය නැහැ අර බොහොමත් පෝෂණය දෙන්න බෑ ලොකු කාලයක් යනකම් කාලනේ පස්සේ බීජානුශාසකයේ අමතර දුරකට එයා ස්වාධීන වෙනවා හඳුනාගෙන පස්සේ හරි එනවා අවසානයේ ජීවන චක්‍රය ඔය විදිහට සම්පූර්ණ වෙනවා
එතකොට ඔය දේවල් ටික තමයි නෙප්‍රොලොපිස්ගේ ජීවන චක්‍රයට අදාළව ඔගොල්ලෝ දැනගන්න ඕනේ අවශ්‍ය කරන දේන් කිව්වා. ඊට පස්සේ මෙතන කසුවකින් ආවරණය වෙච්ච බීජාණුදානි ගොනු තියෙනවා කියන්නේ මෙන්න මෙහෙම මේ වගේ මම අර කිව්වේ තිත් තිත් පේනවා කියලා. මේවට අපිට කියන්න පුළුවන් සෝරස කියලා. තනි නමකින් අර කටිය කියන්න පුළුවන් අරට දැන් බීජාණු මේ කසුවකින් වට වෙච්ච බීජාණුදානි ගොනු ඇති වේ කියලා ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන්. තව කෙනෙකුට ඕනනම් කියන්න පුළුවන් පත්‍රිකාවල යටිපැත්තේ සෝරස ඇති වේ කියලා. හරි අර කතාවට පොදුවේ කියන නම. ඊට පස්සේ ජන්මානුශාකේ මෙහෙම කියනවා ඒකේ ලක්ෂණ ටිකක් අපි කියලා තියෙනවා. ඊට පස්සේ ශුක්‍රාණුදානි අණ්ඩාණුදානි ඇති වෙනවා පළලයක් බවට පත් වෙනවා බීජාණුශාකේ පත්. එතන මෙයා කොහොමද යන්නේ දැන් මෙතන ඉඳලා මේ හරිද? මෙතනින් දැන් ජලය ජල පහරක් එනවා. ජලයත් එක්ක ශුක්‍රාණු යන්න එපාය කවුරු හොයාගෙනද අණ්ඩශෛලිය හොයාගෙන. දැන් ජලය ඒ මාර්ගයේ දෙන්න හැකියාවක් නැහැ. එහෙනම් කොහොමද ඒක වෙන්නේ? අණ්ඩාණුදානි වලින් නිදාස් කරන රසායනික ද්‍රව්‍යය. එතන රසායනික ද්‍රව්‍ය වලට ආකර්ෂණයක් වීමෙන් තමයි මේ කශිකාදර ශුක්‍රාණු හරියටම අණ්ඩාණුදානි තියෙන අණ්ඩශෛලිය සංසේචනය කරන්නේ. මේක තමතර කරන විදිහට දැනගන්න. ඊට පස්සේ ඒ අනුව ජීවන චක්‍රය සම්පූර්ණ වෙනවා. දැන් ওই විදිහේ chart එකක් අනුම ඕගොල්ලන්ගේ මතකයේ තියාගන්න ඒකට අදාළ ලක්ෂණ ටික. එතකොට ඒකෙදි බීජාණු ශාකයේ මේකයි නේද? බීජාණුශාකයේ මෙහෙම ස්වභාවයක් තියෙන එකේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඊට පස්සේ ජන්මානුශාකයේ තියෙන ලක්ෂණ ටික. ඊට අමතරව මේ විශේෂ තැන මම පෙන්නලා දුන ටික හදාගන්න පිළිවෙලට. හරි අර නෝට් එකේ ලොකු ඡේදයක් ඇල්ලක් වගේ තිබ්බට මේ වගේ view එකකින් රූප සටහනක් එක්ක ඔයගලට ඒක පහසු වේ ගොඩක්. මම ජීවන චක්‍ර සියල්ලගෙම නිබන්ධනයකුත් මම ඇඩ් කරනවා මේකට අදාළ video එකට. හරි ඊළඟ ජීවන චක්‍රය තමයි සෙලදිනෙල්ලා වල ජීවන චක්‍රය. දැන් නෙප්‍රොපිස් හරි ඊට පස්සේ සෙලදෙල්ලා. ඒතර පොගනාටම කලින් වීඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ එන්නේ නෙප්‍රොලොපිස්. ඊළඟ පිළිවෙල අනුපිළිවෙල තමයි ඊට පස්සේ එන්නේ සෙලදෙල්ලා. ඊට පස්සේ තමයි සීකස් එක. හරි. මොකද අරකේ අර ශාක දෙක එකට දාලා තියෙනවා. හරි. හොඳයි. දැන් සෙලදෙල්ලා ගත්තයින් පස්සේ සෙලදෙල්ලාගේ බීජාණු ශාකයක ස්වරූපයක් තමයි මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. මෙයා ගොඩක් වෙලාවට පස්ස මත, ඒ කියන්නේ මෙයාට බාහිර ජලය අවශ්‍යයි මෙයාගේ සංසේචනයට. හරි. මෙය බීජාණු ශාකයේ තමයි ප්‍රමුඛ වෙන්නේ. අර කලින් අපි නෙප්‍රොපිස් කතා කරා වගේ ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය වෙන්නේ බීජාණු ශාකය. මේ තියෙන්නේ තමයි බීජාණු ශාකය. දැන් මේකේන ජන්මාණු ශාක ගොඩක් අන්වීක්ෂී වගේ. හරි එයාට පේන්නේ නැති තරම් වගේ ජන්මාණු ශාක තමයි මෙයාගේ හැදෙන්නේ. ඒවා ගොඩක් ක්ෂීණ වෙලා තියෙනවා. බීජාණු ශාකය ගත්තාම එයා ස්වාධීන ප්‍රභාසංශ්ලේෂී ව්‍යුහයක් හරිද? පොළොවට සමාන්තරව තමයි මෙයා වර්ධනය වෙන්නේ. හරි. ඊට පස්සේ මෑයි කඳ ගත්තාම අපි කියනවා පෘෂ්ඨෝදරීය පැත්තලී කියලා. පෘෂ්ඨෝදරීයව පැත්තලී කඳක් විදිහට මෑයි කඳ අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරිද? පොළොව මතුපිට මෙහෙම ගමන් කරනවා. හරි. පොළොව මෙහෙමනම් ඊට සමාන්තරව තමයි මෑයේ වර්ධනය සිද්ධ වෙන්නේ. හරි. ඒකදී අපි කියනවා මෙන්න මේ විදිහට දෙබෙදුම් ලෙස ද්විභාජී ලෙස බෙදෙමින්. හරි. ද්විභාජී. නැත්නම් දෙබෙදුම් ද්විභාජී ලෙස බෙදෙමින් මෙයාගේ වර්ධනය මෙයා සිද්ධ කරනවා. ඒත් මෙහෙම වර්ධනය වෙනවා. ඒ වගේම මෙයාගේ මුල් තියෙනවා, මුල් පද්ධතියක් තියෙනවා. ඒ මුල් උනත් මුල් වලත් අපිට දකින්න පුළුවන් අර බෙදෙන ලක්ෂණය. දෙබෙදුම් ලෙස බෙදින බෙදිලා හැදෙන මුල් තමයි මෙයාගේ දරන්නේ. ඊට පස්සේ පත්‍ර ගත්තයින් පස්සේ පත්‍ර වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන්. ඕගලන්ට පේනවද නැහැ? මෙහෙම මම ඇඳලා තියෙනවා මේ වගේ කඳ දෙපැත්තේ තියෙන පත්‍ර ප්‍රමාණයක්. ඒ වගේම කඳ මත යන මේ වගේ පොඩි පත්‍ර හරි. එහෙම වර්ග දෙකක් මෙයාලගේ අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කඳ සම්පූර්ණයෙන්ම වැහිලා වගේ තමයි මෙයාගේ මේ ශාකයක් අරගෙන බැලුවොත් තියෙන්නේ. ඔය බිම හැදෙනවා නිකන් අර තෙත පරිසරවල වැහි කාලට වගේ මේවා සෙලදෙල්ලා ශාක අපිට දකින්න පුළුවන් වෙනවා හැදිලා තියෙනවා. ඒ අනුව මේ ගොල්ලන්ගේ මේ පත්‍රාකාර දෙකක් හරි මහා පත්‍ර හා ශුද්‍ර පත්‍ර ලෙස විෂම පත්‍ර ආකාර දෙකක් තියෙනවා. ඒකත් මෙයාගේ එක්තරා ලක්ෂණය. මුල් මගින් පසට මෙහෙම සවි වෙලා තියෙනවා. ඒ දේවල් ටික තමයි එතකොට බීජාණු ශාකයට අදාළව දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ සනාල පටක සියල්ලම තියෙන සනාල ශාකය අකාෂ්ඨීය කඳක් තියෙන කියලා කියනවා. කඳ අකාෂ්ඨීයය. කාෂ්ඨිය නෑ කියන කාෂ්ඨයක් නෑ මහත් වීමක් එහෙම වෙන්නේ. අර ඒක තේම තමයි ප්‍රොපිස් කියන තිබ්බේ මේ භූගත කඳන්නේ.
ඌවත් රයිසෝමයක් නේ මෙයාගේ අකාෂ්ටීය කඳක් තියෙන. එහෙම රයිසෝමය කියලා කතාව මෙතන නැහැ. ඊට පස්සේ මෙයාගේ දැන් ඊට පස්සේ අපි ටික ටික යන්නේ ජීවන චක්‍රයට. ජීවන චක්‍රයට අතුල් වෙන්න හදන්නේ හරි. එතකොට ජීවන චක්‍රය ගැන කතා කරද්දී මෙහෙම අපිට කියන්න වෙනවා මෙයාගේ පරිණත බීජන් ශාකයක ඇති වෙනවා. පරිණත උනායින් පස්සේ එයා ලිංගික උපන්නතාව දියරපත් උනායින් පස්සේ මේ වගේ මේ කෙරවලට අදාළව මෙන්න මෙහෙම ව්‍යුහයක් ඇති වෙනවා. ඒක වැඩි බාහිරින් නිකන් පොඩි මෙමේ ව්‍යුහයක් දකින්න පුළුවන් වෙනවා. ඒ ව්‍යුහය මොකද්ද කියලා බලන්න ඕනේ. ඒකේ තමයි මෙයාගේ ලිංගික ප්‍රජනන නැත්නම් ජීවන චක්‍රය සම්පූර්ණ වෙන ව්‍යුහය තියෙන්නේ. ඒක මම ටිකක් විශාල කරලා යනවා මේ විදිහට පේනවා. ඒක මම අයින් කරන්නම් නම මෙන්න මෙහෙම ව්‍යුහයක් අර චීන තියෙන පන්සලක් මෙයා යන්නේ හරි මේ හැදෙන ව්‍යුහය. මේකට අපි කියනවා මොකක් කියලාද? සංකේත. සංකේතුවක් ඇති වෙනවා හරි. පරිණත බීජ අංශකේ අග්‍රස්තයෙන් සංකේතුවක් කියලා ව්‍යුහයක් හට ගන්නවා. එතන මේ සංකේතුව සමන්විත වෙන්නේ මහා බීජාණු පත්‍ර සහ ඒ කියන්නේ පහළ තියෙන ටිකක් විශාල ඒවට අපි කියනවා මහා බීජාණු පත්‍ර. උඩ තියෙන කුඩා ඒවට කියනවා ශුද්‍ර බීජාණු පත්‍ර කියලා. හරිද? ඒ අනුව මෙන්න මේ විදිහේ පත්‍ර වර්ග දෙකකින් මේ සංකේතුව සමන්විත වෙනවා. ඔය සංකේතුවේ ඊට පස්සේ හට ගන්නවා මේ බීජාණු පත්‍ර ආශ්‍රිතව මොනවද? බීජාණු දාන. මොන මේ මහා බීජාණු දානි හට ගන්නවා. මහා බීජාණු පත්‍ර ආශ්‍රිතව මහා බීජාණු දානි ඒ ශුද්‍ර බීජාණු පත්‍ර ආශ්‍රිතව ශුද්‍ර බීජාණු දානි හට ගන්නවා. හරි. ඔය වැඩේ වෙනවා. ඊට පස්සේ දැන් මහා බීජාණු දානිය හැදිලා තියෙනවා. ඒක මහා බීජාණු දානිය ඊට පස්සේ තියෙනවා මහා බීජාණු මාතෘ සෛල. එතනින් තමයි එයාගේ ඊට පස්සේ මේ ජීවන චක්‍රය ඉස්සරහට යන්නේ. හරි. මහා බීජාණු දානිය ඒව සඳහන් කරනවා මහා බීජාණු දානිය. මේකේ ශුද්ධ බීජාණු දානිය. මහා බීජාණු දානිය හට ගන්නවා මොකද්ද? මහා බීජාණු මාතෘ සෛලය. මෙයාගේ හට ගන්නවා ශුද්‍ර බීජාණු මාතෘ සෛලය. බීජාණු දානිය ඊට පස්සේ බීජාණු මාතෘ සෛලය හට ගන්නවා. ඊට පස්සේ මේ ශුද්‍ර බීජාණු මාතෘ සෛලය තමයි මොකක් වෙන්නේද? ඌණණයට ලක් වෙන්නේ. මෙයා ඌණණයට ලක් වෙනවා. මෙයා තුනනේට ලක් වෙනවා. අපි එක පැත්තකින් ඇවිල්ලා ඉමුකද දැන්? අර දැන් බීජ මාතෘ සෛල දෙක හැදුවා. ඊට පස්සේ අපි එක පැත්තකින් ඇවිල්ලා ඉමු. එක්තරා කෙලවරක් දක්වා. ඒ කියන්නේ දැන් මේ යන්නේ කොහාට දවසානේ? අණ්ඩ සෛලයේ ශුක්‍රාණු සෛලයේ හැදෙන්නනේ. ඒක දැන් තේරෙනවනේ ඔයගොල්ලන්ට. දැන් නෙප්‍රොලොපිස්ගේ මෙයාගේ තියෙන වෙනසක් තමයි මෙයාගේ බීජාණු වර්ග දෙකක් හැදෙනවා. නෙප්‍රොලොපිස්ගේ මතකද මෙතන බීජාණු දානි එකයිනේ හැදුනේ. සෝරස්වල බීජාණු දානි එක වර්ගයයි. ඒක වර්ග දෙකක් තිබුණේ නැහැ මේ මහා බීජාණු දානි කියලා. මෙයාලගේ තියෙන වෙනසක් තමයි මහා එහෙම වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙකට අදාළව තමයි ඔය මාතෘ සෛල ඇති වෙන්නේ. එහෙනම් මහා බීජාණු මාතෘ සෛලයේ ඌණණය වෙලා හැදෙනවා මොනවද? මහා බීජාණු. හරි. සාමාන්‍ය අපි කියනවා මහා බීජාණු හතරක් හැදෙනවායි කියලා. හරි. ඔව්. මහා බීජාණු මේ මාතෘ සෛලයෙන් සුද්ධ බීජාණු එකෙන් විශාල ප්‍රමාණයක් අට ගන්නවා. හරිද? ඔව්. හරි. මහා බීජාණු හට ගන්න. එතකොට මහා බීජාණුව ප්‍රරෝහණය වෙලා දැන් කලින් උන් බීජාණු ප්‍රරෝහණය වෙලා මොකක්ද ඇතුලේ? ජනමාන ශාකය. අර කලින් අපි කතා කරේ නෙප්‍රොලොපිස් වල බීජාණු සම්බීජාණු ප්‍රරෝහණය වෙලා එයාගේ ඇතුළ අර හෘදයාකාර ප්‍රාක්තලස් ව්‍යුහය ප්‍රබල සංශ්ලේෂී. ඊට පස්සේ මහා බීජාණු ප්‍රරෝහණය වෙලා මෙයාගේ හැදෙනවා ජායා ජනමාන ශාකය.
ජාය ජන්මානු ශාකයේ ගොඩක් වෙලාවට මේ වගේ ව්‍යුහයක් ඒක ප්‍රභා සංශ්ලේෂී පටක දරනවා ප්‍රාක්තාස් පටක දරනවා හැබැයි සංජිත ආහාර මත යැපෙනවා මෙයා හරි මේ මොනවද කොණ්ඩේ වගේ තියෙන මූලාභ හරි මේ තියෙන මූලාභ ඊට පස්සේ මෙයාගේ මෙහෙම පටකයක් තියෙනවා මේක ප්‍රාක්තලස් පටකය කියනවා මේ අණ්ඩාණු දානි මේ අණ්ඩාණු දානි මේ මූලාභ හරි මෙයා ප්‍රභා සංශ්ලේෂී ව්‍යුහයක් හැබැයි සංජිත ආහාර මත අර්ධව යැපෙනවා කියලා අපි සාමාන්‍යයෙන් සඳහන් කරා එනෝ මහබීජන වලින් ඔය වගේ ජාය ජන්මනුෂාකයක් හට ගන්නවා එතකොට ජාය ජන්මනුෂාකේ මොකද වෙන්නේ ඒකේ ඇති වෙනවා අණ්ඩාණු දානි ඒකේ උඩ ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශයේ ඇති වෙනවා අණ්ඩාණු දානි මේ තියෙන අණ්ඩාණු දානි සරි අණ්ඩාණු දානි හට ගන්නවා ඒ අණ්ඩාණු දානි වල මොකද ඊට පස්සේ හට ගන්නේ අණ්ඩසෛලය තනි අණ්ඩසෛලයක් බැගින් අණ්ඩාණු දානි වල හට ගන්නවා හරි එහෙනම් එක පැත්තකින් අපි ආව නේද එකපැත්තකින් අපි සම්පූර්ණ කරලා තියෙනවා අණ්ඩසෛල දක්වා ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ අර පැත්තෙන් එනවා අපි ශුද්ධ බීජාණු මාතෘසෛලය ශුද්ධ බීජාණු මාතෘසෛලය වුණනේ වෙලා ඇදෙනවා මොනවද ශුද්ධ බීජාණු යන විශාල ප්‍රමාණයක් හැදෙනවා ඒවෙන් හැදෙනවා ඊට පස්සේ මොකද්ද පුඤ්ජන්මානු ශක්තිය එක අපි අර ජීවන චක්‍රයකට පොදු ශාකවල ජීවන චක්‍රයකට පොදු වේ කතා කරද්දි කිව්වා හැමතිස්සෙම බීජාණු හරි බීජාණු ප්‍රරෝහණය හැදෙන්නේ ජන්මාණු ශාකේ. ඒක මතක තියාගන්න හරි ඒ වගේ කරුණු ඒක පැටලෙන්නේ නැහැ. කොයි එක පැත්තෙන් පැටලුණාත් අනිත් පැත්තෙන් තමට අල්ලා ගන්න ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතෙන්දී තමයි ඌණනේ වෙනවා. ඌණනේ වෙන තැන ලකුණු කරණ්ඩායි මේ කරු බැනගත්තේ ඌණනේ මෙතෙන්දී වෙනවා. මෙයාගේ මෙතෙන්දී ඌණනේ එනෝ කුංජන් මනුෂාකේ මේ විදිහට ඇති වෙනවා ඒ කුංජන් මනුෂාකේ හට ගන්නවා මොනවද ශුක්‍රා මෙයාගේ මේ දෙන්නම හරි සුද්‍ර බීජාණු සහ මහ බීජාණු කියන මේ පටක දෙකම ගත්තයින් පස්සේ බිත්තියකින් ආවරණය වෙලා තියෙනවා කියලා අපි කියනවා හරි මෙම් බිත්තියකින් හරි ආවරණය වෙලා තියෙනවා ඒක මෙයාලගේ විශේෂිත ලක්ෂණයක් හරිද බීජාණු දානි වල පිටියෙන් වට වෙලා තියෙනවා හරි මෙතන තිබ්බ පිටියෙම අන්තිමට බලනකොට ජන්මාණු ශාකයට එනකොට උනත් ඒ පිටිය තියෙනවා අපිට දකින්න පුළුවන් ඒ අනුව මෙයාගෙන් ශුක්‍රාණු හැදෙනවා මේගොල්ලෝ චල ශුක්‍රාණු වෙනවා කශිකී හරි ද්වි කශිකී මේ විදිහේ චල ශුක්‍රාණු තමයි මෙයාලගේ ජීවන චක්‍රයේ ශුක්‍රාණු විදිහට පවතින්නේ දැන් ශුක්‍රාණු හරි අණ්ඩසෛලය හරි බාහිර ජලය පවතිනකොට මොකද වෙන්නේ ශුක්‍රාණු වෙනවා නිදාස් වෙනවා මෙයාගේ මේ ව්‍යුහය මේ වගේ ව්‍යුහයක් තමයි කුංජන් මනුෂ්‍යකේ හරි ගොඩක්ම එයා අන්වීක්ෂීයයි ඒ වගේම ප්‍රභා සංශ්ලේෂී නැහැ කිසිම වෙලාවක ස්වාධීන ව්‍යුහයක් නෙමෙයි ඒත් එයාට කුංජන් මනුෂ්‍යකේ ඇති කරනවා ශුක්‍රාණු උදාහරණ විතරයි තියෙන්නේ හරි ශුක්‍රාණු නිෂ්පාදනය කරන උදාහරණ විතරයි තියෙන්නේ එයාගේ පැවැත්ම නැහැ හරි එයාට අර බා මේ අයිතකර තත්ත්වයටදී යට හැකියාවක් නැහැ මොකද මෙයා ප්‍රභා සංශ්ලේෂී පටක නැහැ දැන් මෙයාගෙන තිබ්බනේ මෙයා ප්‍රභා සංශ්ලේෂී ව්‍යුහය හරි සංජිත ආහාර මත අර්ධව යැපෙනවා මෙයාගේ ඒ මොකුත් නැහැ හරි මෙයා ගොඩක්ම ශීන වෙලා ගියපු අන්වීක්ෂීය ඒ වගේම ප්‍රභා සංශ්ලේෂී නොවන ව්‍යුහය මේ තුල තමයි අර ශුක්‍රාණු ඇති වෙන්නේ හරි මොම ශුක්‍රාණු දීකශිකයේ චල ශුක්‍රාණු රාශියක් මෙයා තුල ඇති වෙනවා ඒ අනුව මේ පුඤ්ජන් මනුෂාකයේ ිතයික් මනින් බිඳවට එනවා බිඳවට ඉන ශුක්‍රාණු නිදාස් වෙනවා බාහිර ජලය පවතින කොට හරි විශේෂයෙන් බාහිර ජලය තියෙනවා නම් මේකේ තියෙන බාහිර බිත්තිය තියෙන සෛල ඒ ජලය උරාගෙන ඒක පිපිරිලා නිදාස් වෙනවා කවුද ශුක්‍රාණු ඊට පස්සේ මේ ශුක්‍රාණු කවුරු හොයාගෙන යනවද අන්ධ සෛල හොයාගෙන ගිහිල්ලා සංසේචනය කරනවා හරි සංසේචනය එතන ඇති වෙනවා මොකද්ද යුක්තා ඊට පස්සේ ඒක කල්ලයක් බවට පත් වෙනවා එකෙන් බීජාණු ශාකයේ ඇති වෙනවා. එනෝ ටිකක් අර නෙෆ්‍රොබිස්ට වඩා මේක සංකීර්ණ වුණා. මොකද දෙපැත්තකින් පාර වෙන් වුණා ඉඳලා මහා බීජාණු දාණය, ශුද්ධ බීජාණු දාණය එකෙන් අවසානයේ බීජාණු හටගෙන නේද තමයි ජන්මාණු ශාක වර්ග දෙකක් හැදිලා එතනින් අවසානයේ බීජාණු ශාකයේ දක්වා ආවේ. හරි. ඒතර බලනවා ඊට පස්සේ මොකද මගහැරිත තියනවද කියලා සංකේතුව ගැන කියලා තියෙනවා. බීජාණු දාණි ගැන කියලා තියෙනවා. ශුද්‍ර බීජාණු ඊට පස්සේ පිටියකින් වට වෙලා තියෙනවා ආකාර දෙකයි
අන්වේක්ෂීය සංදිතාහාර මතය පෙන පුංජන් මනුෂ්‍යකයා ප්‍රභාසන ශේෂී නොවන පැහැදිලි එක හරි ඊට පස්සේ ජයදන් මනු දාන්නේ මේ ජයදන් මනුෂ්‍යකේ මේ ජයදන් මනුෂ්‍යකේ එක ශාකයක් වගේ පේන්නේ නැහැ නේද නිකන් මොකක් හරි නිකන් පොඩි view එකක් වගේ නමුත් ඒක තමයි යාර ජයදන් මනුෂ්‍යකේ ඒකේ ඉහළ මතු පිට ප්‍රදේශයේ අණ්ඩාණු ගාණි හට ගන්නවා ඒවා තුල අණ්ඩසයල හැදෙනවා ඊට පස්සේ කල්ලේ සඳහා බීජ ශාක ඔය ටික සම්පූර්ණයි. ඒ කිව්ව කරුණු ටික තමයි ජීවන චක්‍රයට අදාළ වෙන්නේ. ඒතර ඔය කරුණු ටික ඇතුව ඔයගොල්ලෝ ලිව්වොත් ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යයෙන්ම 100%ක් ලකුණු හම්බෙනවා. හරි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ. හරි. හොඳයි. එහෙනම් මේකෙන් සෙලදින ලෙවල් ජීවන චක්‍රය අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සීගස් කරලා තියෙන නිසා ඒකෙන් පස්සේ තියෙන එක ඇන්තෝෆයිටා වලට සපෝෂ්ප ශාක වල ජීවන චක්‍රයට මෙතනින් පස්සේ සුදානම් සෙලජන් ලාවලින් පස්සේ ඒ ජීවන චක්‍රයෙන් පස්සේ අපි එන්නේ ඇන්තෝෆයිටා වල ජීවන චක්‍රයට අදාළව ඒ කරුණු ටික බලන්න හරි ඇන්තෝෆයිටා කියලා කියන්නේ දැන් සීගස් කලින් කරලා තියෙනවා මුලින්ම විනාශ ශාකය කියන්නේ බ්‍රයෝෆයිටා එයාලගේ සයිලම් ෆ්ලෝයම නැහැ ඊළඟට සනාල වල බීජ රහිත සනාල ශාක කියලා ඉන්න කට්ටිය තමයි මේ ටෙරෝෆයිටා සහ ලයිකෝෆයිටා ඒ කියන්නේ යටතේ නෙප්‍රොලොපිස් සහ සෙලජන් ලා ඒ දෙන්නම ඊට පස්සේ අපි එන්නේ බීජ ශාක වලට බීජ ශාක යටතේ තමයි සීගස් තියෙන්නේ ඒ වගේම ඇන්තෝෆයිටා තියෙන්නේ යනවා ඇන්තෝෆයිටා කියන්නේ සපුෂ්ප ශාක බීජ සහිතව ඇන්ජියෝස්පර්ම්ස් කියලා අපි කියනවා ඒ සපුෂ්ප ශාක වල ප්‍රධානම ලක්ෂණය තමයි මොකද්ද පුෂ්පය එතන මෙයාලගේ ලිංගික ප්‍රජනන ව්‍යුහය ලෙස අපි සලකන්නේ පුෂ්පය මෙයාගේ නම ඇන්තෝෆයිටා ඇන්තෝෆයිටා කට්ටියගේ ජීවන චක්‍රයේ ඉස්සරහට අරගෙන යන්නේ කවුද පුෂ්පය විසින් මෙයා තුළ තමයි ඒ අදාළවන පුරුෂ සහ ස්ත්‍රී ලක්ෂණ නැත්නම් අපි වෙනම සලකන ශුක්‍රාණු සහ අණ්ඩසයල නිෂ්පාදනය හැකියාව තියෙන්නේ පුෂ්පයට හරි එහෙනම් මේ ශාකවල මුලින්ම අපි කතා කරමු ප්‍රමුඛ වෙන්නේ අනිවාර්යයෙන් බීජාණු ශාකය හරි බීජාණු ශාකය එහෙනම් බීජාණු ශාකය මේක ඇඳලා නැතුව මම පුෂ්පයක් විතරක් ඇඳලා තියෙන්නේ ඒ කියන්නේ ප්‍රධාන වෙන කෙනා නිසා ඒ කියන්නේ මෙයාගේ ජීවන චක්‍රයට අදාළව ජීවන චක්‍රය පවත්වාගෙන යාම සිද්ධ කරන ප්‍රධාන වශයෙන් පුෂ්පය තුල ඒ නිසා පුෂ්පය විතරක් කියන්නේ ගහ නැතුව විතර ගස් ගත්තොත් අපි ගන්න මොනෙම සපුෂ්ප ශාකයක් මල් ගස් වෙන්න පුළුවන් පළතුරු ගස් වෙන්න පුළුවන් මේ ගණයට අයිති වෙනවා බීජාණු ශාකයේ මේවා ප්‍රමුඛයි ජන්මාණු ශාකයේ ඉතා ක්ෂීණ වෙලා තියෙනවා හරි දැන් බ්‍රයෝෆයිටා වල ගත්තාම එයාලගේ ප්‍රමුඛ ශාකය වුණ ජන්මාණු ශාකය නමුත් පරිණාමයේ ඉස්සරහට ඇවිල්ලා තියෙනකොට අපිට පේනවා ජනමාන ශාකයේ ඉතා ශීන වෙලා තියෙනවා මේගොල්ලන්ගේ අනිවාර්ය අන්වීක්ෂීය සෛල කීපයකින් සමන්විත ජනමාන ශාකය තමයි අවසානයේ ප්‍රතිඵල වෙන්නේ හරි ඒ අනුව පුෂ්පේ කොහොමද කොටස් ටික ඇතුළත තියෙන සහ මෙයාගේ ටිකක් වැඩිපුර විස්තර අපි කතා කරන්න ඕනේ පුෂ්පේ ගැන ඒකෙන් ඉස්සරහට ප්‍රජනක ව්‍යුහ දෙස ගන්න ශුක්‍රාණු දාන සහ අණ්ඩාණු දාන කොහොමද තියෙන්නේ කියන එක බලනවා හොඳයි මෙයාගේ ගත්තාම පුෂ්පේ තියෙන ප්‍රධාන වශයෙන් කොටස් හතරකට අපිට බෙදන්න පුළුවන් එකක් මෙයාලා මේ මණිපත්‍ර හරි මණිපත්‍ර ඊට පස්සේ මේ අපි පෙති කියලා සලකන දලපත්‍ර මණිපත්‍ර ඊට පස්සේ දලපත්‍ර එහෙම නැත්නම් මල් පෙති කියලා අපි කියන්නේ ඒවා ඊට පස්සේ මේ තමයි රේන් මේකට අපි කියනවා අණ්ඩපය කියලා රේනු අණ්ඩ හරි එයානු මෙන්න මේ කොටස් හතරෙන් ප්‍රධාන වශයෙන් පුෂ්පයක් සමන්විත වෙනවා කියලා අපිට කියන්න පුළුවන් එයානු රේනුවක් සමන්විත වෙනවා තවදුරටත් ඒක සැලකුවොත් රේනුවේ මේ ඕගලන්ට පේනවා ඇති නිකන් මේ නේද සම්බන්ධයක් තියෙනවනේ උඩක යනකොයි ඒකට පළයට සම්බන්ධයක් තියෙන වයරයක් වගේ ඒකට අපි කියනවා සූත්‍රිකාව කියලා ඒතකොට රේනුව සමන්විත වෙනවා ප්‍රධාන කොටස් දෙකකින් සූත්‍රිකාව හා පරාගදානි එහෙනම් උඩ තියෙන මොකද්ද මේක පරාගදානි එහෙනම් සූත්‍රිකාවකින් සහ පරාගදානිකෙන් යුක්තයි කවුද රේනුවා මේක අණ්ඩපේ අණ්ඩපේ ගත්තාම එයා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා මේ පර්ණයා තියෙන ප්‍රසාරිත ප්‍රසාරණ වේලා වගේ තියෙන ව්‍යුහය මහත් වෙලා තියෙන වගේ ව්‍යුහය මොකද්ද ඩිම්බ කෝෂය හරි ඩිම්බ කෝෂය මේකේ කොටස් තුනයි එතකොට හරි කයි දෙකයි තුනක් කොටස් තුනක් දකින්න පුළුවන් ඩිම්බකෝෂය මේකට අපි කියනවා කීලය
දිගු නාලාකාර සූත්‍රිකාවක් වගේ මෙයාව සම්බන්ධ කරනවා හරි මේ කොටස් දෙක සම්බන්ධ කරනවා කියන එක යා කරනවා ඒක වැදගත්කමක් තියෙනවා හරි අතුලෙන් මෙයාගේ කුහරයක් සහිතයි හරි නිකම්ම ඝන ව්‍යුහයක් නෙමෙයි අතුලෙන් කුහරයක් සහිතයි හරි කීවේ මෙයා මොකද්ද කලංකය උඩම කොටස කලංකය නම් කලංකය කීලය හා දිම්බ කෝෂය මේ කොටස් වලින් සම්බන්ධිතයි අණ්ඩපයක් ගත්තා. ඊට පස්සේ අපි රේණු පැත්තෙන් ආවා. රේණු වල මොකක් තියෙනවද වල පරාග දානියක් තියෙනවා කිව්වනේ. එහෙනම් මේ පරාග දානියේ මොකක් වෙනවද? පරිණත වෙනකොට ඒකේ තියෙනවා පරාග කෝෂ. එහෙම නැත්නම් අපි ඒවට කියනවා ශුද්‍ර බීජාණු දාන. දැන් ටික ටික උරු වෙනවා නේද ඔය ශුද්‍ර බීජාණු දාන. අර වීඩියෝ එකක් බලලා කියන්නේ පොගනාටුම් ජීවන චක්‍රය ඒ ඔක්කොමත් එක්ක ජීවන චක්‍ර ටික පිළිවෙලට හදාගත්තාම දැන් ඔයගොල්ලෝ වීඩියෝ වල ඒ වීඩියෝ දෙකේ තියෙන්නේ පිළිවෙල ටිකක් මත දැන් මේ වීඩියෝ එක නම් පිළිවෙලට යනවා අරගෙන තියෙන වීඩියෝ දෙක ඔයගොල්ලෝ පිළිවෙල හදාගෙන බලන්න හරි ඒකේ මුලින්ම මම පැහැදිලි කරනවා පොදුවේ ජීවන චක්‍රය ශාකයකට අදාළ පොදු ජීවන චක්‍රය ඒක මුලින්ම බලන්න ඊට පස්සේ පොගනාටුම් එක බලන්න ඊට පස්සේ මේ වීඩියෝ එකේ තියෙන නෙෆ්‍රොලොජිස් සහ සෙලදිනෙල්ලා බලලා ඊට පස්සේ ආපහු අර වීඩියෝ එකේ සීකස් බලන්න වෙනවා ඔයගොල්ලන්ට. ඒක බලලා ඊට පස්සේ ඇන්තපොයින්ට් එකට එන්න. අන්තිමට තමයි මෙයා බලන්න ඕනේ හරි. යනවා මෙයාගේ ශුද්ධ බීජයන් වට ගන්නවා නැත්නම් ඒවට අපි කියනවා පරාග කෝෂ කියලා හරි. මේවා තියෙන්නේ පරාග දානිය ඇතුලේ. මෙයා ඇතුලේ තමයි ශුද්ධ බීජයන් දානිය එහෙම නැත්නම් පරාග කෝෂ තියෙන්නේ. ඊට පස්සේ මේ පරාග කෝෂ වල එහෙම නැත්නම් ශුද්ධ බීජාණු දානි වල ශුද්ධ බීජාණු මාත්‍රු සෛලයක් අර කලින් සෙලජින්ලා වල කතා කරා වගේ තියෙනවා ශුද්ධ බීජාණු මාත්‍රු සෛල බීජාණු මාත්‍රු සෛල මෙතන තමයි එහෙනම් දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට එනකොටම දන්නවා ඌණනේ වෙන්නේ කොහෙද කියලා නේ ශුද්ධ බීජාණු මාත්‍රු සෛල ඌණනේ මොනව හට ගන්නවද ශුද්ධ බීජාණු විශාල ප්‍රමාණයක් හට ගන්නවා සුද්‍ර බීජාණු විශාල ප්‍රමාණයක් හටගත්තයින් පස්සේ හරිද එතනින් පස්සේ යා ඊට පස්සේ තවදුරටත් විකසණය වෙනවා කවුරු බවටද පරාග කණිකා බවට ඔන්න ඔතෙන් දෙනකන් අපි මේ පුරුෂ පැත්තෙන් හරි පිරිමි පැත්තෙන් මලේ තියෙන පුෂ්පයක තියෙන ඇන්තොපයිටාවල අපි ඒ දක්වා එනවා එතකොට පරාග කණිකාවක් මෙන්න මේ වගේ ස්වභාවයක් ගන්නවා වෙයිද පිටියකින් ආවරණය වෙලා තියෙනවා විශේෂ සංයෝගිකින් හැදිච්ච පිටිය. ඊට පස්සේ මේකේ න්‍යෂ්ටි දෙකක් සමන්විතයි ජනක න්‍යෂ්ටිය සහ නාල න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටි දෙකෙන් සමන්විතයි ඔය වගේ සරල ව්‍යුහයක් පරාගණිකාවක් කියලා කියනවා. ඊට පස්සේ මේ පැත්තට ගියොත් අණ්ඩපය ගැන බලන්න ගියොත් අණ්ඩපයේ තියෙනවනේ ඩිම්බ කෝෂය ඩිම්බ කෝෂයේ තුල මොනවද තියෙනවද ඩිම්බ ඩිම්බ තියෙනවා ඩිම්බ සෛල ඩිම්බ කියන්න පුළුවන් ඩිම්බය හෝ කීපයක් හරි එකක් හෝ කීපයක් මෙයා තුල තියෙන්න පුළුවන් හරි මේ ඩිම්බ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන් ඩිම්බ වල තියෙනවා මොකද්ද මහා බීජාණු දානි මහා බීජාණු දානියක් තියෙනවා ඩිම්බයක් නම් ඩිම්බයට තියෙනවා මහා බීජාණු දානිය. හරි ඊට පස්සේ හරි ඩිම්බ මහා බීජාණු දානියක් තියෙනවා ඒකෙදි මහා බීජාණු දානිය තුල මොකක් හට ගන්නවද මහා බීජාණු මාත්‍රු සෛල හට ගන්නවා ඩිම්බේ නැත්තම් අපිට ඒක මේ ඩිම්බේම කියන්න පුළුවන් මහ බීජාණු දානිය කියලා ඩිම්බේ මහ බීජාණු දානිය තියෙනවා නේ මේ ඩිම්බේ මහ බීජාණු දානිය කියලා තෝරන්න කියන්න පුළුවන් හරි දැන් මේකෙන් හට ගන්නවා මොනවද මහ බීජාණු මාත්‍රු සෛල මහ බීජාණු මාත්‍රු සෛල එයා ඔන්න මොනව වෙනවද ඌණනේ වෙනවා දැන් මම ඌණනේ කලින් කියලා ලකුණු කරේ නැහැ මෙතනදී ඌණනේ වෙන්නේ මේ පැත්තෙන් අපොම මහා බීජන් මාත්‍රු සෛල ඌණනේ විලා මහා බීජන් හතරක් හැදෙනවා
හතරක් හැදෙනවා එකෙන් එක මහ බීජ යනවා ක්‍රියාකාරී වෙනවා මොන වගේද ටික වෙනවා හරි දැන් මොකද උනේ අපෝ පොඩ්ඩක් බැලුවොත් මෙන්න පුෂ්පයේ තිබුණා පුෂ්පයේ පරිණත අවස්ථාවට ආවෙන් පස්සේ හොඳට මල පිපිලා හරිද සුවඳමන්න පටන් අරගෙන ඊට පස්සේ මෙයා පරිණත තත්ත්වයට පත් වෙනවා ඒ වුණාම මෙයාගේ රේණුවක් තියෙනවා නම් ඒ රේණුව රේණුවේ තියෙන පරාග දානි වල ශුද්ධ බීජන් දානි උ නැත්නම් පරාග කෝෂ තියෙනවා ඒවැ තියෙන ශුද්ධ බීජන් මාතෘ සෛලයේ උණනේ වෙලා ශුද්ධ බීජන් උනද විශාල ප්‍රමාණයක් කී එකක් දෙයක් නෙමෙයි කී ගොඩක් හදනවා ඒ ශුද්ධ බීජන් උ මොකද වෙන්නේ විකසණය වෙනවා පරාගකණිකා බවට මේ සිද්ධ වෙන්නේ පරාග දානියම තුල හරි තම එළියට විහිදලා කොහෙවත් නැහැ ඊට පස්සේ අණ්ඩපේ ගැන ගත්තොත් අණ්ඩපේ ඩිම්බ කෝෂයේ ඩිම්බේ නැත්නම් මහ බීජන දානියේ මහ බීජන මාතෘ සෛලයක් තියෙනවා එයා උන්නේ දක්වලා මහ බීජන හතරක් හදනවා හරි මේව හතරක් හදනවා මහ බීජන හතරක් හදනවා එකෙන් එකක් ක්‍රියාකාරී වෙනවා හරි ඔක්කොම නෙමෙයි එකක් ක්‍රියාකාරී වෙනවා මෙතන මේ ඒ ක්‍රියාකාරී මහබීජාණුව ප්‍රරෝහණය වෙලා හටගන්නවා ජායා ජන්මාණු ශක්‍රය ඇන්තෝෆයිටා වල ජායා ජන්මාණු ශක්‍රය එහෙම නැත්නම් ඒකට අපි විශේෂිත නමක් දෙනවා කලල කෝෂය කියලා මේ කලල කෝෂය ගොඩක් වැදගත් ඒ කියන්නේ හැම විභාගකදීම වගේ ප්‍රශ්න එන තැනක් ඔය කලල කෝෂය කියන්නේ හරි MCQ වෙන්න පුළුවන් ව්‍යුහගත රචනා වෙන්න පුළුවන් මොනවා හෝ ප්‍රශ්න එනවා ඔය කලල කෝෂය ගැන සම්බන්ධ කරලා කලල කෝෂයේ මෙන්න මේ වගේ view එකක් මම මේ හරියෙන් එක අඳින්නම් මේ කලල කෝෂය කියන එක සෛල 7ක් තියෙන නැස්ටි 8ක් දරන අමුතු view එකක් හරි ඒකේ මෙන්න මේ දැන් අර ක්‍රියාකාරී මහ බීජන ප්‍රවණය වල ජාය ජන්මානුශාකයේ නැහැඳුනේ ඒකනේ අපි කලල කෝෂය කියලා නම් කරේ ඒ ජාය ජන්මානුශාකයේ හැදුනා නම් එයාගේ අණ්ඩාණු දාන තියෙන්න ඕනේ අණ්ඩ සෛලයක් තියෙන්න ඕනේ අණ්ඩාණු දාන නෑ නමුත් අණ්ඩ සෛලයක් තියෙනවා මෙහෙම අණ්ඩ සෛලයක් එයාගේ දකින්න පුළුවන් ඊට පස්සේ අණ්ඩ සෛල දෙපැත්තෙන් ආධාරක සෛල තියෙනවා මේ විදිහට දෙකක් ඊට පස්සේ උඩ හරි අණ්ඩ සෛලයට විරුද්ධ ප්‍රතිද්‍රව වලින් හරි මෙහෙම තියෙනවා ප්‍රතිද්‍රව සෛල තුනක් ඊට පස්සේ මැදේ තියෙනවා ද්‍රවීය නැෂ්ටි දෙකක් ප්‍රතිද්‍රව සෛල තුනක් සහ ද්‍රවීය නැෂ්ටි දෙකක් එනවා මේකේ සෛල ගණන ගණන් කරොත් සෛල කීයක් තියෙනවද ඩිම්බ සෛල මේ අණ්ඩ සෛලය ඒකේ ආධාරක සෛල දෙකයි එතන තුනයි. ඒ කෙරවලේ අනිද්‍රවයේ තියෙන ප්‍රතිද්‍රව සෛල තුනයි. එතකොට එතන 6යි. ඊට පස්සේ මේ ද්‍රවීය සෛලයත් එක්ක මේ නැෂ්ටි දෙක අදාළව ඉතුරු මේ කොටසට අපිට තව සෛලයක් කියලා අරගෙන එතන ද්‍රවීය සෛලය 1යි. එතකොට එනෝ 6යි 1යි 7යි. මොනවාද අතක් තියෙන්නේ? සෛල 7යි. අපහු නැෂ්ටි ගණන ගණන් කරලා බලුවොත් මම මේ තිත්තිය තියෙනවා නැෂ්ටි. ඒක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. නම් සෛල 7ක් දරන නැෂ්ටි 8ක් දරන විශේෂිත ව්‍යුහයක් තමයි මොකක් කියන්නේද කලල කෝෂය කියලා කියන්නේ. ජාය ජන්මනුෂාකයෙන් ඇතුළු. ජාය ජන්මනුෂාකයේ කියන්නේ අපි කලල කෝෂයට මෙන්න මේ ව්‍යුහය. හරි. එහෙනම් දැන් ඔය කතා ටික වෙලා දැන් කොහෙද අපි ඉන්නේ? මේ දක්වා දැන් බලන්න ඕනේ. මේක ටිකක් දිගින් ඉන්න කොහෙද ඉන්නේ කියන එක අමතක වෙනවා ටිකක් වෙලා. ඕක තියෙන්නේ මෙතන දැන්. හරි. කලල කෝෂය දැන් මෙතන තමයි ඇදලා තියෙන්නේ. මේ තියෙන ඩිම්බයක් තමයි විකසණය වෙලා දැන් ওই தත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒත් මෙයා ඇතුලේ කලල කෝෂය දැන් හැදෙනවා. හරි? ඇදලා දැන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පැත්තෙන් දැන් මෙහෙන් සාමාන්‍ය පුෂ්පය පරිණත වෙලා ওই தත්වයට ආවයන් පස්සේ ওই පරාග දානි මොන වෙනවද? ඒවා ඒ විකසණය සම්පූර්ණ කරායින් පස්සේ ඒවා පිටිය බිඳිලා මේවා නිකුත් වෙනවා. මොනවද? පරාග කණිකා. පරාග කණිකා නිදාස් වෙනවා. පිටතට නිදාස් වෙනවා. මේ පරාග කණිකා සුදුසු තමන්ගේ ගැළපෙන ව්‍යාප්ති මාර්ගයක් ඔස්සේ හරි ඒක සතුන්ගෙන් වෙන්න පුළුවන්. හරි පරාගණය වෙනවා කියනවනේ අපි නේද? සතුන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළඟින් වෙන්න පුළුවන්. ඒ වගේ සුදුසු මාධ්‍යයක් තෝරාගෙන එයා යනවා. හරි මේ පරාග දානිය අතහැරලා වෙන කොහට හරි යනවා. ගිහිල්ලා ඉවරලා එයා කවදා හරි මෙන්න මේ වගේ තැනක තැම්පත් වෙන්න ඕන. මේ වගේ තැන කියන්නේ එතන මොකද ඒ කලංකේ. කලංකේ මත පරාග දානිය තැම්පත් වෙන්න ඕන. සෝරි පරාග කණිකාව. හරි. එහෙම තැම්පත් වුණායින් පස්සේ එයා හදන්න පටන් ගන්නවා මොකද්ද? පුංජන්මාණු ශාකය. එහෙනම් පරාග කණිකාව ප්‍රරෝහණය වෙලා හදනවා පුංජන්මාණු ශාකය.
මේකට අපිට කියන්න පුළුවන් නම තමයි පරාග නාලය කියලා. ඒ කියන්නේ මෙයා මෙහෙම වැඩක් කරන්නේ. දැන් මෙහෙම මෙයා මේක මත ප්‍රරෝහණය වෙලා මෙයාගේ අවශ්‍ය තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ මේ වැටෙන දැන් පරාගණය කියන එකට අර්ධකීමක් ගත්තොත් අපිට මෙහෙම කියන්න පුළුවන් පරාග කණිකාව පරිණත කලංකයක් මත තැම්පත් වීම. පරිණත කලංකය. මත තැම්පත් වීම තමයි මොකක් කියන්නේද? පරාගණය කියන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අර්ධකීමක් දෙන්න පුළුවන්. එනෝ මෙයා පරිණත වෙච්ච මලක් නොවෙන්නත් පුළුවන්, එහෙම නැති වෙන්නත් පුළුවන්. මේ පොහට්ටුවක් වගේ කියලා හිතන්න. ඒතකොට ඒ වගේ කලංකයක් මත තැම්පත් වුණාට මෙයාට බෑ මේ පරාගණාලය හදන්න. එයා එහෙම හදන්නේ. පරිණත කලංකයක් නම් මේ මෙයා වැටිලා තියෙන්නේ. එහෙනම් එයා පටන් ගන්නවා මෙන්න මෙහෙම වැඩ. මෙතනින් මෙයා මේ කලංකයේ පිටිය අතරින් මෙයා පරාග නාලයක් හදනවා. මේ හදන්නේ කවුද? පරාග කණිකාව විසින්. පරාග කණිකාව විසින් මෙහෙම නාලයක් හදනවා. මේ නාලයට අපිට කියන්න පුළුවන් මොන නාලය කියලාද? පරාග නාලය කියලා. මේ පරාග නාලය කවුරු හොයාගෙන යනවද? කලල කෝෂය හොයාගෙන යනවා. මේක දැන් මෙහෙම ඩිම්බයේ ආවරණ වලින් උත් වට වෙලා නැහැ මොන තියෙන්නේ. හරි, ගොම් වට වෙලා තියෙනවා. මේකේ තියෙනවා එක්තරා තැනක මෙන්න මේ වගේ සිදුරක්. ඩිම්බ ආවරණ වලින් වට වෙලා තියෙනවා, මෙතන සිදුරක් තියෙනවා පොඩි උඩ. අර පරාග නාලයම ඇවිල්ලා, හරි, මෙහෙම වටෙන් ඇවිල්ලා මේ සිදුරෙන් ඇතුල් වෙනවා. මේක පාට කරන්න. එතකොට පේන්නේ මේ පාට කරන්නේ පරාග නාලය. මොන ඇතුළුනා මේ සිදුරට අපි කියනවා අනුද්වාරය කියලා. මෙහෙම එකක් අපිට සීකස්සලත් හම්බුණා. හරි, අනුද්වාරයක් හම්බුනේ අර දිම්බේ අනුද්වාරය. ඉතින් මේකෙන් ඇතුල් වෙලා මෙයා මොකද කරන්නේ? දැන් මෙහෙම නාලය හැදීගෙන එනකොට තව නොකියව දෙයක් තියෙනවා. ඒ තමයි මෙයාගේ අපි කිව්වනේ නැෂ්ටි දෙකක් තියෙනවා කියලා. ජනක නැෂ්ටියයි නාල නැෂ්ටියයි. ඒතර නාල නැෂ්ටියෙන් තමයි මේ නාලය හදන්නේ. හරි, හැමතිස්සෙම මේ නාලය දිගට එනකොට මේකේ මුල් හරිය මේ හරිය තියෙන්නේ නාල නැෂ්ටිය. මේ හරිය තියෙන්නේ ජනක නැෂ්ටිය. හරිද? නාල නැෂ්ටියෙන් පරාග නාලය හදලා මේ හරියට නාලය ගෙනාවෙන් පස්සේ ඒක වැඩේ ඉවරයිනේ. ඒතර ඒකම ජනක නැෂ්ටිය. මේකේ තියෙන ජනක නැෂ්ටිය මොනවා දෙකක් බවට පත් වෙනවද? ශුක්‍රාණු නැෂ්ටි දෙකක් බවට පත් වෙනවා. හරි, එන් ඒ කියන්නේ ඒක ගුණය. හරි, ජනක නැෂ්ටිය අනෝනණයෙන් බෙදිලා ශුක්‍රාණු නැෂ්ටි දෙකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ ශුක්‍රාණු නැෂ්ටි තමයි ඊළඟ සංසේචනය කරන්නේ කලල කෝෂය. හරිද? මෙතනින් මුදා හරිනවා. ශුක්‍රාණු නැෂ්ටි දෙක මෙතෙන්ට මුදා හරිනවා. ඕ දෙකක් තියෙනවානේ. ඇයි දෙකක් ආයේ කොහෙන්ද? ඒක හොඳට පැහැදිලි කරගන්න, නාල නැෂ්ටිය ශුක්‍රාණු නැෂ්ටිය බවට පත් වෙනව නෙමෙයි. නාල නැෂ්ටිය නාලය හදලා එයාගට ඉවර කරනවා. ජනක නැෂ්ටිය බෙදෙනවා ශුක්‍රාණු නැෂ්ටි දෙකක් බවට. එතනින් එක ශුක්‍රාණු නැෂ්ටිය කවුරු එක්ක මොහු වෙනවද? අණ්ඩ සෛලයට එක්ක මොහු වෙනවා. ඒ කියන්නේ එයා සංසේචනය කරනවා. අනෙක් ශුක්‍රාණු නැෂ්ටිය යනවා මෙන්න මේ අර මැද්දේ තියෙන ද්‍රවීය නැෂ්ටි දෙක එක්ක හා වෙන්න. ඒක සංසේචනයක් කියලා අපිට කියන්න බෑනේ. සංසේචන යන අණ්ඩ සෛලයේ ශුක්‍රාණු එහෙමනේ. නමුත් මෙතෙන්දී ද්‍රවීය නැෂ්ටි දෙක සමග හා වෙනවා. කවුද? අනෙක් ශුක්‍රාණු නැෂ්ටි. එයානෝ එක් ශුක්‍රාණු නැෂ්ටියක් අණ්ඩ සෛලයේ සමග සංසේචනය කරලා යුක්තාණු හදනකොට අනෙක් ශුක්‍රාණු නැෂ්ටිය මොකක් හදනවද? මේ ද්‍රවීය නැෂ්ටි දෙක එක් එකතු වෙලා ත්‍රිගුණ නැෂ්ටියක් හදනවා. ඇයි ත්‍රිගුණයි කියන්නේ? ඇයි මේ බලන්නකෝ. දැන් මෙතන එන් මෙයා කලල කෝෂයේ එන් වෙලා තියෙන දැන්. හරි, මෙතනින් පස්සේ මේ ඕනනේ වුණා. එහෙනම් මේ එන හැම එකම එන්. හරි, එන්. ඒ කියන්නේ ඒක වුණා. ඊතර මෙතන මේ නැෂ්ටි ඒක වුණයි, මේ නැෂ්ටි ඒක වුණයි, මෙතනින් එන ශුක්‍රාණු නැෂ්ටියත් ඒක වුණා. එහෙනම් ඒක ගුණේවා එන් ඒවා 3. එන් එන් එන්. එහෙනම් 3යි එන් බවටයි යාපත් වෙන්නේ. මෙතන අණ්ඩ සෛලයයි මේ සෛලයයි එන් එන් ඒ නිසා එයා යුක්තාණු 2යි. ඒ අනුව මෙතනින් හැදෙන ශුක්‍රාණු න්‍යෂ්ටි කියලා අපි කියමු. ශුක්‍රාණු න්‍යෂ්ටි කවුරු එක්ක හානවද? මෙයාගේ තියෙන අණ්ඩ සෛලයට එක්ක. කලල කෝෂයේ තියෙන තැනත් අපිට බෙදීමක් එනවා. හරි, අණ්ඩ සෛලය ආපහු ද්‍රවීය න්‍යෂ්ටි. එහෙනම් ශුක්‍රාණු න්‍යෂ්ටි දෙකෙන් එකක් අණ්ඩ සෛලයේ එක්ක
සංසේචනය වෙලා එයා හදනවා යුක්තාණු. අනෙක් නැෂ්ටි අනෙක් ශුක්‍රාණුෂ්ටි ද්‍රවීය නැෂ්ටි සමග එකතු වෙලා හදනවා මොකද්ද ත්‍රිගුණ ඍණපෝෂී නැෂ්ටි. ඒ අනුව හරිද මේ විදිහට ශුක්‍රාණුෂ්ටි දෙකෙන් එකක් යුක්තාණු හදනවා කවුද අණ්ඩසයිල එකතු වෙලා මෙයා හරි මේ පැහැදිලි නැත්නම් මම මේවා දන්නා කළු පාටින් මේ එක පැත්තක් හරි එක ශුක්‍රාණුෂ්ටියක් අණ්ඩසයිලත් එකතු වෙලා එකට අපි කියන්න පුළුවන් සංසේචනය කියලා මෙතන සංසේචනයක් කියන්න බෑ හාවීමක් හරි හාවීමක් කියලා අපි කියනවා සත්පොදුවේ ද්‍රවීය නැෂ්ටි දෙක ත්‍රිගුණ ඍණපෝෂී නැෂ්ටි හදනවා ශුක්‍රාණුෂ්ටියත් එක්ක හාවීම සමහර මෙයා තුනයි. ඒ අනුව දැන් මොකද වෙන්නේ? ත්‍රිගුණ ඍණපෝෂී නැෂ්ටිය ත්‍රිගුණ ඍණපෝෂී බවට පත් වෙනවා. පුෂ්පේ මම පොඩ්ඩක් මකන්නම්. ඊට පස්සේ අපිට සරස් කරගන්න එපායි. හරිද? මෙයා ත්‍රිගුණ ඍණපෝෂී නැෂ්ටිය මොකක් වෙනවද? ඍණ පෝෂයේ බවට පත් වෙනවා ඍණ පෝෂයේ බවට පත් වෙනවා මෙතනින් හදන යුක්ත අණුව කලලයේ බවට පත් වෙනවා ඊතර මේ ඍණ පෝෂයයි කලලයයි ඊට පස්සේ ආවරණ පටකය ඔක්කොම එකතු වෙලා ආවරණ පටක කොහොමද තියෙනවනේ ඇයි මෙතන ඉඳලාම ආවරණ පටක තිබ්බා ඒ ඔක්කොම එකතු වෙලා මොකක් හදනවද බීජය හදනවා ඊට පස්සේ බීජය මොන බවට පත් වෙනවද අපව බීජය ප්‍රරෝහණය බීජාණු ශාකයේ හැදෙනවා බීජාණු ශාකයේ අපව පුෂ්පය හැදෙනවා පුෂ්පය අපව අණ්ඩක තේනු අන්න ජීවන චක්‍රය දැන් තමයි සම්පූර්ණ හරි උතර එන්තෝෆයිටාවල ජීවන චක්‍රය ටිකක් සංකීර්ණයි ඔය කරුණු ටික ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ මම ආපහු මුලින් ඉඳලා එක පැත්තක ඉඳලා යනවා අපි පුෂ්පය තිබ්බා දැන් ඒක මතක් කරගන්න පුෂ්පය තිබ්බා පුෂ්පයේ කොටස් හතරයි හරිද ජලපත්‍ර මණිපත්‍ර තේනවා අණ්ඩක. ඒක දලපත්‍ර මණිපත්‍ර වල කාර්ය ගොඩක් වෙලාවට දලපත්‍ර වල කාර්ය වෙන්නේ ප්‍රති කියලා අපි හඳුන්වන්නේ නේද? ආකර්ෂණය. හරි පරාගකාරක ආකර්ෂණය වගේ දේවල් තමයි දලපත්‍ර වල ප්‍රධාන කාර්ය වෙන්නේ. මණිපත්‍ර ආධාරක විදිහට සලකනවා. ඊට පස්සේ මේකෙන් රේණුව ගත්තාම රේණුවේ සූත්‍රිකාව හා පරාගදානිය තිබ්බා. ඒක පරාගදානිය තමයි යාගේ වැඩ ටික යන්නේ. පරාගදානිය ශුද්ධ බීජන් දානි එහෙම නැත්නම් පරාගකෝෂ තිබුණා. ඒවැ ශුද්ධ බීජන මාතෘසයිල පූර්ණණය වෙලා ඒවැ දෙන ශුද්ධ බීජන වටගත්තා. ඒතර මෙතන සංකල්පනේ දෙකයි එන් මෙතන එන්. දැන් ඕවා ගොඩක් වැදගත් වෙනවා හරි. එක පාරට දැනක දැන් පිළිවෙලට ඇද්දි වලට ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් MCQ එක එක පාරට තියෙනවා ශුද්ධ බීජන ඇන්තෝෆයිටා වල ශුද්ධ බීජන ඒක ಗುಣ වෙයි කියලා. ඒක දැන් කල්පනා කරන්න දෙයක් නැහැ. හරියට ඕක තේරුම් ගන්න තියෙනවා නම් පාඩම් ගන්න තියෙනවා නම් ගැටලුවක් නැහැ. මේ වගේ chart එකක් දාගන්න ඕගොල්ලොත් අර නිකන් වාක්‍ය ටිකකට සීමා වෙන්නේ නැතුව මේ වගේ chart එකකින් දියුණු chapter ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ පාඩම් කිරීම මතකේ තියෙන්න ඕනේ. යනවා ඒ ශුද්ධ බීජාණු මොනවා වෙනවද? පරාග කණිකා බවට විකසණය වෙනවා පරාග දාණය ඇතුළතින්. එතකොට මේ තියෙන පරාග කණිකාවක දල විමුයි. ඊට පස්සේ මේ පරාග කණිකාව ගිහිල්ලා එයා බලයන්ත වෙලා පරාග දාණය වලින් නිදාසුනායින් පස්සේ කොයි විදියකින් හරි ව්‍යාප්ති ඒකකයක් මගින් කෘමියකින් හරි සුලකින් හරි ගිහිල්ලා එයා පරිණත කලංකයක් මත තැන්පත් වෙන එක අපි කියනවා පරාගණය කියලා. එහෙම තැන්පත් වුණාන් පස්සේ එයා පුඤ්ජන්මනු ශාකය නැත්නම් පරාග නාලය හදන්න පටන් ගන්නවා. ඒ පරාග නාලේ මොනවද දැන් කලින් කිව්ව ජනක නැෂ්ටිය නාල නැෂ්ටිය තියෙනවා කියලා. පරාග නාලය හදන්න මුල් වෙන්නේ නාල නැෂ්ටිය. නාල නැෂ්ටිය පරාග නාලය හදලා ටිකක් දුර යනකොට එයා ජනක නැෂ්ටිය. එයාගේ තියෙන ජනක නැෂ්ටිය බෙදෙනවා අපව නැෂ්ටි දෙකකට. ඒවට අපි කියනවා ශුක්‍රාණුක නැෂ්ටි කියලා. දැන් ඒ දක්වා ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේකේ අණ්ඩපේ තියෙනවා ටිම්බ එකක් හෝ කිහිපයක්. ඒ කියන්නේ මහා බීජාණු දාන. ඒවැ මහා බීජාණු මාතෘසයිල තියෙනවා. ඒව වුණේ වෙලා මහා බීජාණු හතරක් හැදෙනවා. ඒකෙන් එකක් ක්‍රියාකාරී වෙනවා. හරි අනිත්වා ඒ අදාළ ඒකේ තියෙන අනෙක් පටක හදන්න දායක වෙනවා අනෙක් බීජාණු. ඒකෙන් එකක් ක්‍රියාකාරී මහා බීජාණු වෙලා ඒක ජාය ජන්මනුෂාකේ බවට ප්‍රරෝහණය වෙනවා පත් වෙනවා. ඒකට අපි කියන තවනම තමයි කලල කෝෂය. ඒ කලල කෝෂයේ හැටි තමයි මේ සෛල හතක් තියෙන නැට්ටි අටක් ගන්න ව්‍යුහය. හරි.
ඒකේ අණ්ඩශෛලයක් හැදෙනවා මේදී අණ්ඩශෛලයක් හැදෙනවා කල්ල කෝෂය තුල ඒ වගේම ද්‍රවී නැෂ්ටි දෙකක් තියෙනවා තව ඒවා තියෙනවා ඒවා අපේ ක්‍රියාවලියට අදාළ නැති නිසා මෙතන සඳහන් කරන්නේ එනෝ මේකේ ශුක්‍රාණුක නැෂ්ටි මුදාරියෙන් පස්සේ අනුද්වාරය තුලින් පරාගනාලය ඇවිල්ලා මොකක් ඇතුළටද කල්ල කෝෂය ඇතුළට ඇවිල්ලා ශුක්‍රාණුක නැෂ්ටි දෙක මුදාරියෙන් පස්සේ එක ශුක්‍රාණුක නැෂ්ටියක් අණ්ඩශෛලයේ සමග සංසේචනය කරලා ද්විගුණ යුක්තාණුවක් හදනවා අනෙක් ශුක්‍රාණු නැෂ්ටිය දවීය නැෂ්ටි දෙක සමග මේ හා වෙලා මුහු වෙලා ත්‍රිගුණ බ්‍රුණකෝෂී නැෂ්ටිය හදනවා ඒ කියන්නේ තුනයි ඊට පස්සේ හදපු යුක්තාණුව කලලේ බවට ත්‍රිගුණ බ්‍රුණකෝෂී නැෂ්ටිය ත්‍රිගුණ බ්‍රුණකෝෂයේ බවට පත් වෙනවා දැන් ඒ කට්ටිය එකතු වෙලා මොකක් හදනවද අවසානයේ බීජය හදනවා ඒ කියන්නේ දැන් මෙයා සංසේචනය වෙලා මෙතන යුක්තාණුවක් හදනවා යුක්තාණුවට පෝෂණය සපයන මේ බ්‍රුණකෝෂය දායක වෙනවා එනෝ කට්ටියට එකතු වෙලා තමන්ගේ ඉදිරි ක්‍රියාවලිය අරන් ගිය හැටි ප්‍රේ තුනටම තමයි අපි කියන්නේ බීජයක් කියලා. එනෝ බීජයේ ප්‍රරෝහණයෙන් බීජාණු ශාකයක් හැදෙනවා. ඒකේ බීජාණු ශාකයේ නැවත පුෂ්ප ඇති වෙලා එයාගේ ජීවන චක්‍රය ඉස්සරහට ගෙන යන්න දායක වෙනවා. මේක තමයි ඇන්තෝෆයිටා වල ජීවන චක්‍රය. හරි. දැන් මේකේ ඔයගලන්ට විශේෂයෙන් අමුතුයෙන් ඔයිට වඩා දෙයක් නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා පොඩි දේවල් ටිකක් මේ විආ විශේෂයෙන් බීජය. දැන් මේ බීජය හටගත්තානේ. දැන් මේ බීජය හටගත්තේ කොහෙද? මතකයි ඔයගොල්ලන්ට අර මෙහෙම තිබ්බනේ. මම එතෙන්ට යනවා මේ ජීවන චක්‍රය අයින් කරනවා. හරි දැන් අයින් කරනවා මේක. මේක අවශ්‍ය නැහැ දැන්. හොඳට මතක තියාගන්න ඒ කිව්ව කරුණු ටික පැහැදිලි කරගන්න මේ වගේ chart එකක් ඔයගොල්ලෝ දාගන්න. දැන් ඔය බීජය හැදෙන්නේ කොහෙද? මෙන්න අණ්ඩපය මේ අණ්ඩපයේ තමයි ඔක හැදෙන්නේ නේ මේ මකලංකේ තියෙනවා ඒතකොට දැන් සංසේචනය වෙලා උණයින් පස්සේ ඔය වැඩේ උණයින් පස්සේ ගොඩක් වෙලාවට පත්‍රේ මේ පුෂ්පේ මැලවිලා වීදිලා යනවා දැන් මෙයා ඇතුලේ අපි තුමු තනි ඩිම්බයක් තිබ්බ කියලා ඒතකොට මෙයා ඇතුලේ තමයි මොකක් හැදෙන්නේද බීජය ඇති වෙන්න පටන් ගන්නවා දැන් බීජය ඇති වෙලා තියෙන මෙයා ඊට පස්සේ මේ සපුෂ්ප ශාක වල තියෙන වෙනත් තවත් වැදගත් ලක්ෂණයක් තමයි මෙයා වටා තිබිච්ච ඩිම්බ කෝෂය මේ තියෙන. දැන් මේ තියෙන බීජය හරි. එතකොට ඩිම්බේ මොකක් බවට පත් උනේ අවසානයේ ඩිම්බය කියලා අපි මෙතන පටන් ගත්තේ. අණ්ඩපේ තියෙනවා ඩිම්බ. ඩිම්බ කෝෂයේ ඩිම්බ තියෙනවා කියලා. එනෝ ඩිම්බේ අවසානයේ මහා බීජ අනුදානිය කියලා ඊට පස්සේ කල්ල කෝෂය කියලා ඒක අවසානයේ බීජය බවට පත් වෙනවා. ඊළඟට මේකේ වටේට තියෙන ඩිම්බ කෝෂයේ කෝෂයේ වටේට තියෙන්නේ නේද ඩිම්බ කෝෂය මොකක් බවට පත් වෙනවා කියනවාද ඵලය බවට පත් වෙනවා මෙන්න මේක වෙනත් කිසිම ශාකයක දකින්න බැරි ලක්ෂණයක් සපුෂ්ප ශාක වලට පමණක් ආවේනික වෙච්ච ලක්ෂණයක් මොකද්ද ඵලයක් ඇති වෙන්නේ අර සීගස් වගේ ඒවා එහෙම එකක් ඇති වුණ නැහැ කෙලින්ම එයාලගේ මේ බීජය කෙලින්ම බීජය බීජය වර්ණ විතරයිනේ මෙයාලගේ බීජ බීජ බීජවන් තියෙනවා ඊට අමතරව ඒවට ඵලයක් ඇති වෙනවා ඊට පස්සේ මේ ඵලය වට ඩිම්බ කෝෂයේ තියෙන ආවරණ එහෙම තියෙනවා නම් ඵලාවරණ බවට පත් වෙනවා එහෙනම් ඩිම්බය බීජ බවට පත් වෙනවා ඩිම්බාවරණ බීජවර්ණ බවට පත් වෙනවා ඒකම ලියලා නැහැ ඩිම්බාවරණ තියෙනවා නම් ඒක බීජවර්ණ බවට පත් වෙනවා ඩිම්බ කෝෂයේ ඵලය බවට පත් වෙනවා ඩිම්බ කෝෂ ආවරණ තියෙනවා නම් ඒක ඵලාවරණ බවට පත් වෙනවා දැන් හිතන්න ලොකෝ කොල් ගෙඩිය නේද කොල් ගෙඩිය සපෝස් කර එකන්න නේද එයානෝ ඒකේ බීජ බීජ කියව මොකද්ද අර ඇතුලේ තියෙන ගෙඩිය කියන කට්ටත් එක්ක ඒක කට්ට වෙනවා බීජා වර්ණේ ඊට පස්සේ ඵලයේ විදියට එන්නේ අපි ලෙල්ල කියලා ගන්න ඒක තමයි ඵලය ඊට පස්සේ ඵලා වර්ණේ කියන්නේ ලෙල්ල මතු පිට තියෙන ආවරණ අඹ ගෙඩියක් වගේ ගත්තාමත් එහෙමයි අඹ ගෙඩියේ අපි පොත්ත අයින් කරනවානේ ඒතකොට ඒක තමයි ඵලා වර්ණේ ගැන් ඩිම්බ කෝෂ ආවරණ වලින් ඇති වෙලා තියෙන පලාවරණය. කන්නේ අපි ඩිම්බ කෝෂය ඇත්තටමනේ. ඵලයනේ ඩිම්බ කෝෂය බඩපත් වෙන්නේ. මේ ඩිම්බ කෝෂයනේ ඵලය බඩපත් වෙන්නේ. ඊට පස්සේ ඒකේ බීජය තියෙනවා අපිට පේන්නේ නැති උනාට බීජා වර්ණයක්ත් තියෙනවා. ඒතර ඒක ඇතුලේ තමයි බීජය තියෙන්නේ. ඒ අනුව මේ වගේ කොටස් හතරකින් මේ ඵලය සමන්විත වෙනවා අපිට. හරි. මේ ඵලය කියන එකත් ගොඩක් වැදගත්. හරි මේ ශාක වලට ගොඩක් වැදගත් යුහයා ප්‍රධානම වශයෙන් ව්‍යාප්තිය සඳහා ව්‍යාප්ති ඒකකය කියන්නේ මේවා මොකක්ද ඵලය ඵලයක් ඇතිවීම
ඒ ඵලය හට ගැනීම ගොඩක් වැදගත් වෙනවා මොකද එකක් ආරක්ෂාවට අනිත් එක ව්‍යාප්තියකදී විදිහට ඒ කියන්නේ මෙතන නිකම්ම බීජාවරණයක වටලා තිබ්බ දැන් උඩින් ඉඳන් වැටෙනවා කියලා හිතන්න ලොකු වැඩාරි මීටර් 10ක් 15ක් උස ඉඳන් ලොකු ගස්න් තියෙන. ඒතකොට ඒකේ වැටෙනවා බීජයක් විතරක් තිබ්බනම් සමහරවිට ඒක විනාශ වෙන්න පුළුවන් ගලක් වගේ වෙනවා. නමුත් ඵලයක් තියෙන හින්දා එයා තැලිලා හරි බීජය ආරක්ෂා කරනවා. ඒක එක අනික ව්‍යාප්ති එකක විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මෙයාගේ මාංශල ඵල තියෙනවා. ඒ නිසානේ අපිටත් ඒක ආහාරයට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සතුන් ඒවා ආහාරයට ගැනීමෙන් විවිධ ඈතට මෞෂාකෙන් ඈතට ව්‍යාප්ති වෙනවා. ඒකට උදව්වක් වෙනවා. හරි. ඊට පස්සේ සුදුසු තත්ත්ව ආවයන් පස්සේ මොකක් වෙනවද? ඵලයේ තුල තියෙන බීජය ප්‍රරෝහණය වෙනවා. සමහරක් වෙලාවට යම් කිසි කාලයක් එනකම් එහෙම නැත්නම් සුදුසු තත්ත්ව නැත්නම් එයාගේ යම් කිසි කාලයක් වෙනකම් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් සුදුසු පරිසරික තත්ත්ව නැත්නම් එයා යම් නිෂේධන කාලයක් ගත කරනවා කියනවා කවුද බීජේ මොනවා වෙන්නේ නැතුවද ප්‍රරෝහණය වෙන්නේ නැතුව ප්‍රරෝහණය නිෂේධනය වෙච්ච කාලයක් බීජය තුල දකින්න පුළුවන් අපිට ඒකට අපි කියන නම මොකක් තියනවා කියලාද බීජ සුප්තතාව බීජ සුප්තතාවයක් තියනවා ගොඩක් බීජ මේ ගත්තාම මේක ආවෘත බීජක වල විතර නෙමෙයි විවෘත බීජක වල බීජ වලට මේ தත්ය සමහරක් වෙලාවට තියෙනවා ප්‍රධාන වශයෙන් මේකෙදී මේ සුප්තතාව ඇතිකරන්න දායක වෙන සාධක විදිහට ප්‍රධාන වශයෙන් සමහරක් ශාක නිෂේධක පැවතියි නිෂේධක වර්ග පැවතීම හරිද ඝනකම් බිත්ති ඊට පස්සේ ජල අපාරගම්‍ය බිත්ති මෙන්න මේ කියන කරුණු නිසා අපි කියනවා සුප්තතාවය හට ගන්නවා කියන නිෂේධක වර්ග කියලා කියන්නේ සමහරක් ඔය ශාක වර්ධක ද්‍රව්‍ය ශාකයෙන් නිපදවන්නා වූ වර්ධක දැන් මේ කොටසට එනකොට අපි වීඩියෝ එක කරලා තියෙනවා හරිනම් මේකෙන් පස්සේ තියෙන වර්ධක ද්‍රව්‍ය නමුත් අපි ඒක මම සම්බන්ධ කරලා කළා වර්ධක ද්‍රව්‍ය සහ තවත් කොටසක් එක් කළා හරි කලින් තිබ්බ උත්සේදනය බිංදු දේ ඒ කොටසත් එක්ක වර්ධක ද්‍රව්‍ය කළා ඉතින් ඒ යටතේ ඔයගලන්ට බලන්න පුළුවන් එක වර්ධක ද්‍රව්‍ය මොනවද කියන එක සහ ඒ සමහරක් වර්ධක ද්‍රව්‍ය තියෙනවා මේ බීජ සුප්තතාවය ඇති කරනවා උදාහරණයක් විදිහට ඇබිසිසික් අම්ලය වගේ ABA කියලා අපි කියන ඇබිසිසික් ඇසිඩ් කියලා ප්‍රරෝහණය ප්‍රේණිසා ඒ ඝනකම් බිත්තියක් තිබීම සුප්තතාවයට හේතුවක් වෙනවා අපව ජල අපාරගම්මේ වීම බිත්තිය ජල අපාරගම්මේ හැමදාටම නෙමෙයි යම් කිසි කාලයක් වෙනකම් ඊට පස්සේ එයා තුනී වෙලා එයාගේ සම්පූර්ණ වුණාම කාලය ප්‍රරෝහණය වෙන්න හරි ගස්සන දෙනවා මොකද අර කාලයක් යනකම් මේ தත්ත්ව තියෙන නිසා මෙයා තුල සුප්තතාවය හට ගන්නවා කියලා කියනවා මේව සුප්තව තිබීම ප්‍රධාන වශයෙන් සුප්තතාව වගේ නැති වෙලා ඊට පස්සේ ජලය ඔක්සිජන් සුදුසු පරිසරය ආවයන් පස්සේ ප්‍රරෝහණය ආරම්භ වෙනවා කියලා අපි කිව්වානේ. ඊට පස්සේ මේකෙදි ගොඩක් වැදගත් වෙන්නේ මොකද්ද සුප්තතාවයේ ආන්තික පරිසර තත්ත්වවලදී. හරි උෂ්ණත්වය වැඩි නම් ඊට පස්සේ ජලයේ ඉගතාවයක් තියෙනවා නම් ඒ වගේ තත්ත්වවල නොනැසී පැවතිලා ඊට පස්සේ ඒ සුදුසු තත්ත්ව ආවයන් පස්සේ ආර ප්‍රරෝහණය වෙන්න පුළුවන් හැකියාව තමයි සුප්තතාව කියන්නේ. එතකොට මේකෙන් එයාට සුප්ත කාලයේදී පෝෂණය ලබන්න එපා දැන් සුප්තයි කියලා කලලයක් තියෙනවා මෙයාගේ. කලලේ ක්‍රියාකාරීත්වය නැති කරගන්න බෑ. කලලේ අවශ්‍ය පැවැත්ම තියාගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ ඒකට ප්‍රශ්නයක්වත් නැහැ නේ මොකද මෙහෙම කලලයක් බීජය තියෙනවා නම් ඒ කලලේට පෝෂණය සපයන්න මොකක් තියෙනවද? කුණ පෝෂයක් තියෙනවද? ඒ නිසා බීජ වලට සුප්ත වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අර නෙප්‍රොලොපිස් සෙලජෙන්ලා වගේ ගත්තම එයාලගේ බීජාණුවාවට එයාලගේ එහෙම හැකියාවක් නැහැ. සම්බීජාණුකීය සම්බීජාණු ප්‍රෝණය වෙලා ජන්මනුෂාක හැදෙනවා කිව්වේ.
එයාලට එහෙම කියාවක් නැහැ. ඒ සංජිත ආහාර වගේ දේවල් අඩුයි. මෙයාලගේම නෙමෙයි බීජයක් කියපුවම එයාගේ හොඳ සංජිත ආහාර ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා එයාට සුප්ත කාලයක් ගත කිරීම ගැටලුවක් වෙන්නේ නැහැ එතන. ඒ වගේම සුප්තතාව පවතින එක ව්‍යාප්ත වීමටත් උදව්වක් වෙනවා. හරි, ඒ කියන්නේ දැන් එකපාරට වැඩිචෙමම පැලුණා නම් මොකද වෙන්නේ? එයාට ව්‍යාප්ත වෙන කාලයක් නැතුව යනවනේ. යන සුප්තතාවයක් කියලා එකක් තියෙන හින්දා යම් අවස්ථාවක් හම්බ වෙනවා. ජලයේ හරි දවස සම වතුර ඇවිල්ලා හරි ඒක බීජය ගහගෙන ගිහිල්ලා මාතෘ ශාකයෙන් ටිකක් ඈතට වෙන්න ව්‍යාප්ත වෙනවා. ප්‍රධාන වශයෙන් එන්සයිම් සක්‍රිය වීම, ජලය අවශෝෂණය, ඊට පස්සේ ආහාර සංචිත සැතල වීම නිසා කලලයේ ගොඩක් ශීඝ්‍රව වර්ධනය වෙලා මුල බීජ මූලයේ බීජ වර්ණය පිටතර පැමිණීම සිද්ධ වෙනවා. හරි, බීජ මූලයේ මුලින් එන්නේ, ඊට පස්සේ අංකුර ඇති වෙන්නේ මුල් මේ මේ කඳෙහි ඇති වෙන අංකුරය ඊළඟට එන්නේ. හරි, ඒ කියන්නේ මුලින්ම බීජය ඔයගොල්ලෝ පරීක්ෂණයක් වුණා ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන්. මුලින්ම මෙහෙම බීජයේ මුල තමයි එන්නේ. जीवन चक्रेटा विशेष කාර්යභාරයනේ ඵලයේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා බීජ මේ වගේ දේවල් තියෙනවා කියලා අපි කිව්වා. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට තියෙනවා පොඩි වචන ටිකක් දැනගන්න. මොනවද බලන්න වචන? මෙන්න මේ වචන. පරාගණය අපි කලින් කිව්වනේ. දැන් තියෙනවා මෙහෙම ස්ව පරාගණය අපව පර පරාගණය. මේ අපි හඳින්නුවේ නැහැ. මේක අවසානයේදී තියන් හිටිය අවසානයේ හඳුන්වන්නද ස්ව පරාගණය සහ පර පරාගණය. පරාගණය කියුවේ පරිණත කලංකයක් මත පරාකණිකාවක් තැන්පත් වීමනේ, ඒ ක්‍රියාවලියනේ. ස්ව පරාගණය කියනවා යම් පුෂ්පයක ඔන්න ශාකයක් තියෙනවා. හරිද? මේ ශාකයේ පුෂ්පයක් හැදෙනවා. ඒ ශාකයේ එක පුෂ්පයක් නෙමෙයි හැදෙන්නේ, පුෂ්ප ගොඩක් හැදෙනවා. මේ පත්‍රය. ඉතින් අපි කියනවා මෙන්න මේ ශාකයක යම් ශාකයක පුෂ්පයක නිපද වෙන පරාග කණිකාවක් එම පුෂ්පයේම හෝ, ඒ කියන්නේ මේ පුෂ්පය හැදෙනවා පරාග කණිකාව. එයන ස්ව පරාගණය කියලා කියන්නේ පරාගණය කියන්නේ පරිණත කලංකයක් මත පරාග කණිකා තැන්පත් වීම. එතෙන්දී අපි ශාකයක් සැලකුවාම ඒ ශාකයේ පුෂ්ප හැදෙනවා. එතකොට පුෂ්පයක හැදෙන රේණුවකින් එන පරාග කණිකා එම පුෂ්පේම කලංකයේ මත. අය මතකයි නේද? අර පුෂ්පේ ව්‍යුහයේ මෙහෙම අණ්ඩපය තිබුණා. ඒකේ අගනේ මෙහෙම කලංකයේ තියෙන්නේ නේද? පරාග මේ ඩිම්බකෝෂයත් එක්ක ඩිම්බකෝෂයේ කීලය කලංකේ. මේකෙන් තියෙනවා මොම රේණුව. මොකද්ද කතාව කියන්නේ? මේ පරාග දානි වලින් හැදෙන පරාග. හරි? සුලඟෙන් නිදාස් වෙලා හරි හරිද සතුන් වගේන් හරි එම පුෂ්පය මෙන්න මේ විදිහට මෙතන නිකුත් වෙලා මෙතෙන් දෙනවා. හරි, එම පුෂ්පයේම කලංකයේ මත හෝ එම ශාකයේ වෙනත් පුෂ්පයක කලංකයේ මත තැන්පත් වීම. මෙතෙන් කියනවනේ පරිණත කලංකයේ මත කියලා. හරි, පැහැදිලිද ඒක? එහෙනම් සෝපරාගණය කියලා කියන්නේ යම් කිසි ශාකයක් තියෙනවා, ඒ ශාකයේ මල් හැදෙනවා. ඒ මලක් හැදුණාන් පස්සේ මලේ, හරි, එක මලක් සරකපුවම මේ මල කියලා ගමුකෝ. මේ මලේ තියෙන පරාග දානි වල ඇති වෙන පරාග කණිකා ඒ මලේම කලංකයි. ඇයි මෙහෙම ඉතින් දෙක මඩ ගන්නවනේ? පේනුත් තියෙනවා කලංක මේ අණ්ඩපයක් තියෙනනේ මලක ගොඩක් වෙලාවට. සමහරක් ඒවා එක ලිංගික පුෂ්ප තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී කොටස පමණක් තියෙන පුරුෂ කොටස පමණක් තියෙන කියලා. නමුත් බහුතරයක්ම මේ ස්වභාවය. යනවා මෙයාගේ පරාග හැදෙනවා. දැන් මෙයාට පුළුවන් මෙයාගේ පරාග වලින්ම මෙයාගේ කලංකේ මත සංසේචනය සිද්ධ කරන්න. යනවා එම පුෂ්පේම පරිණත කලංකේ මත හෝ එම ශාකයේ වෙනත් පුෂ්පයක එකම ශාකයේ වෙනත් පුෂ්පයක පරිණත කලංකේ මත තැන්පත් වීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? ස්වපරාගණය කියලා. එහෙනම් පරපරාගණය කියලා කියන්නේ මොකද්ද? මෙතන මේ මලේ
පරාගණක හැදුනෙන් පස්සේ ඒ විශේෂයෙන්ම වෙනත් ශාකයක් ඔය ඒ විශේෂයෙන්මයි හරිද ඒ විශේෂයෙන්ම වෙනත් ශාකයක පුෂ්පයක පරිණත කලංකයේ මත මේ විශේෂයෙන්ම වෙනත් ශාකයක පුෂ්පයේ තියෙන පරිණත කලංකයේ මත අදාළ පරාගණිකාව තැන්පත් වීම අපි කියනවා පරපරාගණය කියලා එනවා සාමාන්‍යයෙන් ගත්තාම ස්වභාව ධර්මයේ හැඩගැහිලා තියෙන්නේ වැඩිපුර මේකටද මේකටද වැඩිපුර හැඩගැහිලා තියෙන්නේ පරපරාගණය වෙන්නේ ඒකට හේතුව ස්වපරාගණය දිගින් දිගටම සිද්ධ වීම ජීවීන් තුළ යම් යම් දුර්වල ලක්ෂණ ප්‍රේරණය කිරීමට හේතුවක් කියලා දක්වනවා අතුර ප්‍රවේණී පාඩම් වලට ඒවට ගියන් පස්සේ මේ අපිට මේක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ට මේ අපි ඉන්නේ දැන් හතරවෙනි පාඩමේනේ එතකොට ඒ අනුව එම දෙයක් තියෙනවා හරි පරිණාමයේ වෙද්දී අපි කියනවා ජීවීන්ට ශාකවලට තරන්නේ නෙමෙයි අපිට උනත් අර පරපරාගණය කියන්නේ වෙනත් ටිකක් අර දුරස්ත භාවයකින් යුක්තව ඒ මුහුම් වීම සිද්ධ වෙනවා නම් හොඳයි කියන එක. රෝකේදී ඔය මානවයට අදාළවත් තියෙනවා ඒ කියන්නේ අර ඥාතීන් අතර විවාහෙම සිදු කරන්න එපා කියලා සෞඛ්‍යමය උපදෙස් දෙනවා ඒවට හරි. ඥාතීන් අතර විවාහයක් වුණාම ඒ තුලින් නැති වෙන දරු පරම්පරාවට විවිධ ප්‍රවේණික රෝගාබාධ උරුම වීමේ හැකියාව ගොඩක් වැඩි කියනවා. හරි. එනම් ඒක අර ඒ කියන්නේ කොයි පැත්තෙන් ගත්තා ජීවීන්ට එච්චර හොඳ දෙයක් නෙමෙයි කියනවා සෝපරාගණය. ප්‍රධාන වශයෙන්ම අලුත් ලක්ෂණ තියෙන, ඒ කියන්නේ පරිසරයට හැදගෙන නව ප්‍රවේණික ප්‍රභේදන බිහි වෙන්න මේ පරපරාගණය හේතු වෙනවා. ඕන මතක ඇති අර ඕනන විභාජනය අපි කතා කරද්දී දෙවෙනි පාඩම මේක අපි කතා කරන්න තියෙන්නේ. ඕනෙන් වාජනෙම කතා කරද්දී කිව්වා අවතරණය ස්වාධීන සංරචනය කියලා එහෙම නේද? ඒ ඒවා තුලින් හොඳට වෙන්න නම් දැන් මේගොල්ලන්ගේ ගොඩක් කරාට සියලුම ලක්ෂණ එක සමානයි. නේ? එයාලගේ එයාලගේම ලක්ෂණ ටිකන්නේ එකතු වෙන්නේ. නමුත් මේ වගේ කෙනෙකුට ගියන් පස්සේ එයාගේ ඉස්සර ඉඳලා ආපු මේ પરම්පරාවල එකතු වෙච්ච ඥාන ගොඩක් තියෙන පුළුවන් වඩා හොඳ ඥාන. ඒතර මෙතනින් එක ඥානය මෙතන එක ඥානය එකතු වෙලා හැදෙන ජීවියට සමහරවිට දෙමාපිය ජීවීන්ට වඩා හොඳ ලක්ෂණයක් උරුමෙන් තියෙන හැකියාව වැඩි. නමුත් ස්ව පරාගණයෙන් ඒක ගොඩක් ඒ හැකියාව අඩුයි. මොකද එයාගෙම්ම ඇති වෙන પરම්පරාවන්නේ. ඒ යම් අවස්ථාවක පරිසරයේ හරි නරක තත්ත්වයක් උදා වුණොත් එයාට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ වගේම එයාගේ પરම්පරාව සියල්ලටම ඒ තත්ත්වය උදා වෙනවා. ඒ නිසා සාමාන්‍ය ස්වභාව ධර්මයේ මේ පරපරාගණය කියන සංසිද්ධිය තමයි වැඩිපුර සිද්ධ වෙන්න හැඩගස්සලා තියෙන්නේ යනු මල්වල පුෂ්පවල විවිධාකාර වූ ලක්ෂණ තියෙනවා මේ සුවපරාගණය වළක්වන්න හරි මෙයා වළක්වන්න සමහරක් පුෂ්ප තියෙනවා සුවපරාගණය වෙන්නේ ඒවා ඉබේම නමුත් ගොඩක් පුෂ්ප සුවපරාගණය වළක්වන්න මෙන්න මේ වගේ අනුවර්තන දරන සුව වන්ද්‍යතාව ඊට පස්සේ ඒකලිංගික පුෂ්ප මෙන්න මේ වගේ ලක්ෂණ වලින් මොනව කරනවද ස්වපරාගණේ වළක්වන පරපරාගණේ දිරිමත් කරනවා විෂම කීලකතාව කියලා කියන්නේ රේණු සහ කලංකේ මට්ටම් දෙකක පිළිවෙල දැන් මම මේ ඇඳලා තියෙන එකත් හරි සමහරක් ඒවා තියෙනවා එක මට්ටම ඒතකොට හිතන්නකෝ රේණුත් එක මට්ටමේ මෙහෙම කලංකේ තියෙනවා එතකොට එයාට වැඩි අවස්ථාවක් තියෙනවා කලංකේ මත පත් වෙන්න එයාගේම කලංකේ මතනේ දැන් මේ වගේ තියෙනකොට මොකද වෙන්නේ එතකොට මෙයාට යන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනේ අන්න එතකොට විෂම කීලකතාව උදව් වෙනවා මොකක් කරන්නද ස්වපරාගණය වළක්වන්න ඊට පස්සේ ස්වවන්දිතාව මෙහෙමත් එකක් තියෙනවා ඒ කියන්නේ පුෂ්පයෙන් හදන පරාග කණිකා තමන්ගේ පුෂ්පයට තමන්ගේ මේ කලංකයේ මත එයා වඳයි يعني වෙන කලං වෙන මේ පරාග කණිකාවකව මේ ප්‍රරෝහණය වෙන්න ඉඩ දෙනවා තමන්ගේම ශාකයේ පරාග කණිකාවලට මෙයා ඉඩ දෙන්නේ නැහැ මොනවද කරන්නද පරාගණාලය හදන්න එන සෝවන්දිත ඊට පස්සේ ඒකලිංගික නම් කොහොමත් ඉතින් අනිවාර්ය වෙන ශාකයකට යන්න වෙනව නේද ඒකලිංගික පුෂ්ප හොඳම අනුවර්තනය අපෝ තව අපිට දාන්න පුළුවන් එකක් මෙතෙන්දී විෂම කීලතාව දැම්මා ඒ කියන්නේ මට්ටම් දෙක පිටීම සෝවන්දිතාව ඊට පස්සේ අසම පරිණතිය ඒකත් සෝ පරාගණේ වළක්වන ලක්ෂණයක් හරි ඒකද වෙන්නේ මේ කලංකේ සහ පරාග රේණුවල නැත්නම් මේ අණ්ඩපේ සහ රේණුවල විකසනය පරිණත වීම අවදි දෙකකදී සිද්ධ වෙන එකම පාර පරිණත වෙන්නේ නැහැ එකම පාර පරිණත වුණාම ඉඩකඩ වෙන්නේ ඒ කියන්නේ එක්කෝ කලංකේ මුලින් පරිණත වෙලා එයාගේ පරාග එයාගේ කාර්ය කරාට පස්සේ තමයි මෙයා මේ පරාග කණිකා නැත්නම්
පරාගදානි පරිණත වීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මුලින් පරාගදානි පරිණත වෙනවා. එතකන් කලංකේ බලන් ඉන්නවා. ඒතොර එයා පරිණත කලංකේ මත තැන්පත් වෙන්න එපා ප්‍රරෝහණය වෙන්න නේද? යනවා. එතකොට කලංකේ හරි දෙකෙන් දෙන්නගේ එක්කෙනේ පරිණත වෙලා නැහැ. මේකයි අසම්පරණතේ කියන්නේ. එතකොට සුව පරාගණය වලකේ. ඔන්නෝය කරුණ වලින් සුව පරාගණය වලක්වන්නේ ඒගොල්ලෝ අනුවර්තන දා. संसेचनेकिंतोरव ඒ කියන්නේ අර අපි කලින් කතා කරපු විදිහට ශුක්‍රාණුකනේ අෂ්ටය වෙලා අණ්ඩසෛලයේ සංසේචනය කරලා ඊට පස්සේ යුක්තාණුව ඊට පස්සේ භ්‍රුණ කෝෂේ ඒ වැන්නේ ඵලයට ගත්ත ඩිම්බ කෝෂේ ඩිම්බ කෝෂේ මේ මගෙන් ඵලයට ගත්තා හරි අර විදිහට සංසේචනය උනායින් පස්සේ තමයි මේ ඵලය හැදෙන එක වෙන්නේ හරි ඒකනේ ද්විත්ව සංසේචනයේ තියෙන වැදගත්කමක් විදිහට දක්වනවා අර තියෙන ශාකයට අවශ්‍ය ද්‍රව්‍ය අපතේ නොයවන්න ක්‍රමයක් ඒකයි සංසේචනයේ වුණොත් තමයි භ්‍රුණ කෝෂයත් හැදෙන්නේ නේ දැන් කලින් සීකසල එහෙම නෙමෙයි කලින් ඉඳන් භ්‍රුණ කෝෂයක් තිබුණා නේ අපිට ඩිම්බ වලට එයා සංසේචනය වුණත් නැත්තත් ඩිම්බ පෝෂණය කරන්න වෙනමම අර ශාකයට පෝෂණයට ගන්න තියෙන ද්‍රව්‍ය වලින් ඩිම්බේ පෝෂණය කරන්න එයාට සිද්ධ වෙනවා නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඩිම්බ වලින් සංසේචනයක් වුණත් පමණයි එයා භ්‍රුණ කෝෂයක් හදන්නේ කෙසේ වෝ මේ පාතන උපලණය කියන එකට අපිට අත්දැකීම දෙන්න පුළුවන් සංසේචනයක් වෙන්නේ නැතුව ඩිම්බ කෝෂයේ ඵලය බවට පත් වෙනවා හරි එතින් මේම කියන්න පුළුවන් මේ ක්‍රියාවට ලක් වුණාම ශාකවල ඵලවල මොනවා නැද්ද බීජ නැහැ බීජ මොකද වෙන්නේ බීජ නැහැ බීජ දකිනම් වෙන්නේ උදාහරණයක් කෙසේ කෙසේවල බීජ තියෙනවනේ අර පොඩි කල්ප වලට තිත් තිත් වගේ තියෙනවා ඒ ඩිම්බ वर्धक द्रव्य मे පාතනෝපාලනේ යාලා ප්‍රේරණය කළ කෘතිම සාමාන්‍ය මිදි වල ඇට තියෙනවා හරි පාතනෝපාලනේ කරපු ඒවා ඇට නැහැ ඇට නැතුව ගන්න පුළුවන් සරලව ඒ ඊළඟ එක දැන් අපි ලක්ෂණ මෙතන පොඩි අර්ථ දක්වීම හතරක් හරි සෝපරාගණය පරපරාගණය ඊට පස්සේ පාතනෝපාලනේ අවසානයේ පාතනෝ භවණේ පාතනෝ භවණේ භවණේ මේකෙන් කියලා කියන්නේ හරිද සංසේචනකින් තොරව ඩිම්බය මොකක් බවට පත් වෙනවද බීජය බවට පත් වෙනවා සංසේචනයක් වෙන්නේ නැහැ අතරමැද සංසේචනයක් වෙන්නේ නැහැ මම ඒකට ප්‍රශ්න අන්තයක් දානවා හරි ඇයි ඒ සංසේචනයක් වෙන්නේ නැති නිසා හරි අතෙන්ද කිව්වෙ මොකද්ද දෙකම එකයි වගේද එකයි වගේ නෙමෙයි අතන උනේ ඩිම්බ කෝෂයේ ඵලයක් බවට පත් වුණා සංසේචනකින් තොරව මෙතන උනේ සංසේචනකින් තොරව ඩිම්බේ බීජය බවට පත් වෙනවා සමාරක් ශාක තියෙනවා මෙහෙමත් වෙන ඒවා සමාරක් තෘණ වර්ග හරි තෘණ ශාක මෙහෙම වෙන්න සමාර වෙලාවට හේතු වෙනවා කියනවා මේ වගේ හේතු කීපයක් දෙ තුනක් වගේ දාන්න පුළුවන් පළවෙනි එක අනෝනණයෙන් දීගුණ ඩිම්බයක් හට ගැනීම දැන් මේක කියද්දි ඕගොල්ලන්ට මතකෙට යන්න ඕනේ හරි ජීවන චක්‍රය හරි දෙකයින් ඩිම්බයක් හට ගැනීම මොකක්ද දැන් මේ කියන්නේ බීජයක් හටගන්න නම් කලින් බීජයක් හටගත්තේ කොහොමද? ශුක්‍රාණුකණ ඇස්ටියෙන් අණ්ඩසෛලයේ සංසේචනය කරලා කොහෙද පිටද කලල කෝෂයේ ඇති වෙන්නේ. ඒ අනුව මෙතෙන් දැන් බීජයක් හටගන්න නම් කල්ලේ මගින් අනුනණය බෙදිලා එහෙම හටගන්න එපාය. ඒ අනුව මෙතෙන්දි කියනවා අනුනණයෙන් ඇති වෙන ඩිම්බේ දෙකයි එනුනහම එයා මොන වෙන්න පටන් ගන්නවද? එයා තනියම කලලයක් හදා ගන්න පටන් ගන්නවා සංසේචනයක් උනා කියලා හිතාගන්න.
හරි එහෙම අවස්ථාවකින් මේ වගේ පාතන උද්භවන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඊට පස්සේ ආපව වෙන්න පුළුවන් ප්‍රවේණික ද්‍රව විකරණය වීම ප්‍රවේණික ද්‍රව නැත්නම් දෙගුණ වෙනවා හරි ද්විකරණය හරි දෙගුණ වෙනවා නැත්නම් ද්විකරණය වෙනවා එහෙම වුණාම ඒකත් මේ හා සමානමයි නම් මෙතෙන්දි කියන්නේ අර විභාජනය වෙද්දී හරි බීජාණු පටකේ විභාජනය වෙද්දී මේක වෙනවා කියලා මෙතෙන්දි කියන්නේ අර එහෙම ඒක උන ඩිම්බයක් හැදිලා ඒකෙන් තියෙන ප්‍රේණික ද්‍රව්‍ය මොකක් හරි විකෘතියක් වෙනසක් නිසා ද්විකරණය වෙනවා. වෙලා ඊට පස්සේ එයා කලලයක් හදලා බීජයක් හදනවා. එහෙම නැත්නම් තව වෙන්න පුළුවන් සිද්ධියක් තමයි අණ්ඩසෛලය සහ කවුද? ද්‍රවීය නැෂ්ටිය. නැෂ්ටියක් සමග මොහොයි. එහෙම වෙලත් මොකක් වෙන්න පුළුවන්ද? මෙතන දෙකයින් තත්වයක් එනවනේ මෙයා එන්න හැදෙන එක දෙකයි. අන්න එහෙම වුණාමත් ආපහු කලලයක් ඇතිවීමේ හැකියාවත් එතනින් බීජය බවටපත් වීමේ හැකියාවත් තියෙනවා. ඒතර ඔන්නයි කියන කරුණු තුන හේතුපාදක කරගෙන පාතනෝද්භවන තත්වයක් යම්කිසි ශාකයක් තුල අට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිම්බයක් සංසේචනයෙන් තොරව බීජය බවටපත් වීම. මේක ප්‍රධාන වශයෙන් වෙන්නේ තෘණ වගේ ශාකවල කලාතුරකින් සිද්ධ වෙන ක්‍රියාවලියක් හරි පාතනෝපකරණය අපිට ওই සමහරක් ශාකවල දකින්න පුළුවන් හරි මේ සංසේචයකින් තොරව ඵලය බවට පත් වෙනවා ඩිම්බ කෝෂය හරි ඒතර ඔය කරුණ ටික තමයි ප්‍රධාන වශයෙන් ජීවන චක්‍ර වලට අදාළව ඇන්තෝපොයිටා ජීවන චක්‍රයට අදාළව තියෙන්නේ ඒතර ඒක පිළිවෙලක් ඇතුවයි මම ආවේ හරි මුලින්ම ඒකේ හැම් පුෂ්පයෙන් පටන් අරගෙන අවසානයේ බීජය හටගන්නේ කොහොමද ඵලය හටගන්නේ කොහොමද ඒකේ වැදගත්කම කියලා මේ ටික ඊට පස්සේ කතා කරා හරි පොතේ ඔක ගොඩක් අපිලිවෙලට තමයි තියෙන්නේ වෙන වෙන තැන් වලින් ඒතර මම හිතනවා මේක වඩා සාර්ථකයි ඇති කියලා හොඳයි එහෙනම් ඒ අනුව මෙතනින් සම්පූර්ණයෙන්ම ජීවන චක්‍ර කියන ශාක ජීවන චක්‍ර කියන ඕගලන්ට ගොඩක් අමාරුවෙන් තේරුම් ගන්න බැරුව හිටපු කොටසක් මම හිතන්නේ කලින් එකට ගොඩක් ළමයි කියලා තිබුණා ගොඩක් හොඳට තේරුණා කියලා ඒ වගේ මම හිතනවා මේ අපි කතා කරමු මේ වීඩියෝ එකකින් කතා කරපු මේ ටිකත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. තව මේකේ ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ. හරි නිකාම්ම ඉඳලා හරියන්නේ නැහැ. මේකේ සමහරට පොඩි පොඩි ගැටලු ඔයගොල්ලන්ට මතුවෙන්න පුළුවන්. ඒවත් එක්ක මේ වීඩියෝ එක අපව බලලා මම මොනවද කියන්න කියන එක, ඒ වගේම බෝඩ් එකේ ලකුණු කරන්න මොනවද කියන එක සහ මම මේකට ඇඩ් කරනවා රූප සටහන්, නිබන්ධනයක් ඇඩ් කරනවා. ඒකත් ඔයගොල්ලන්ට පුළුවන් පරිශීලනය කරලා අඩුපාඩු මොනවද හදාගන්න ඒවා මේ සකස් කරගෙන ශාක ජීවන චක්‍ර කොටස සම්පූර්ණයෙන් කවර කරන්නද මේක ස්ථිර වශයෙන්ම එක MCQ එකක් හරි එනවා හරි එකක් පේපර් එක අනිවාර්යෙන් කොහේ හරි මේ ජීවන චක්‍ර වලින් කොටසක් එනවාම තමයි ඒ නිසා මේක අනිවාර්යෙන්ම හොඳට අදා ගන්න එකයි දෙකයි පොඩි කොටසක් එහෙම කියලා අපිට අතරින් දේව නැහැ බය සිලබස් එකේ හරි හොඳයි එහෙනම් ඒ අනුව ජීවන චක්‍ර කොටසත් එක්කලා අපව අපිට ශාක වල තව එක වීඩියෝ එකකින් අතරවෙනි පාඩම යුනිට් 4 එක ශාක පාඩමත් ඉවර කරලා දෙන්න පුළුවන්. ඒ අනුව ඉක්මනින් ජීව විද්‍යා සිලබස් එකම කවර් කරන අපේ ක්ලාස් එකට ඕගලන්ට එකතු වෙලා සිලබස් එකම කවර් කරගන්න අවස්ථාව හම්බ වෙනවා. හරි. හොඳයි එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඊළඟ වීඩියෝ එක ආරම්භ වෙන්නේ ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාක වල තියෙන ප්‍රභා රූප ජනනය සහ ආතති. හරි පාරිසරික ආතති වලට ශාක දක්වන ප්‍රතිචාර කියන කොටස් දෙක ප්‍රධාන වශයෙන් හරි. මේ වීඩියෝ එක හම්බ වෙනකන් සිල් දනටම ආයුබෝවන්. We'll go.